Hai Bon, මට request එකක් දාලා තිබ්බා revision එකක් කරන්න කියලා tenses වල පොඩි ඔයගොල්ලෝ මට්ටමට ගැලපෙන්න පොඩක් සවිස්තරාත්මක විදිහට කරනවා හරි tenses 12ම කරනවා හරි ඉතින් බලමු simple present tense මොනි මොමලි කියන ගන්න tense එක simple present tense एक यानी सरल वर्तमान काले मेकिंग की यानी किसी हम क्रियावा पुरुद्धक वशेन करना केला हरे अभी पुरुद्धक वशेन करने क्रियावा इस तरह का समय मैं टेंस का पाविच कराए पुरुद्धक वशेन करने क्रियावा इस तरह करा एक यानी हमदाम करने देवा सती कड़ सहरिया करने देवा और उद्ध कड़ सहरिया मास कड़ सहरिया को हमारी रटा वक्त पुरुद्धक वशेन करने देवा इस तरह का पाविच करना प्रेरता प्रधानम भावित ඊට අමතරව මොනවාරද පාවිච්චි කරන්න. සාමාන්‍ය සත්‍යයන් විස්තර කරන්න. හරි. අපි ඉස්සෙල්ලා බලමු පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා විස්තර ගන්න පාවිච්චි කරන විදිය. ඉස්සෙල්ලා බලමු මේකේ වාක්‍ය හැදෙන සූත්‍රය මොකද්ද කියලා. කර්තෘකාරක ඕනම වාක්‍යයක අපි ඉස්සෙල්ලා ලියන්නේ කර්තෘ සබ්ජෙක්ට් එක. ඊට පස්සේ ලියන්නේ ක්‍රියාපදේ. ඊට පස්සේ ලියන්නේ ඔබ්ජෙක්ට් එක. තව ඔබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් ඒ වගේ ඇඩ්ජෙක්ටිව්ස් ඇඩ්වර්බ්ස් ඒවා දාන්න පුළුවන්. හරි කන්ජක්ෂන්ස් දාලා ලිඛිත වාක්‍ය හදන්න පුළුවන් මේක තමයි ප්‍රධාන සූත්‍රය සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් මේකෙදි කර්තෘ ඒකවචන නම් වර්බ් එකට s es ies දානවා තුනෙන් එකක් කර්තෘ බහුවචන නම් වර්බ් එකට s es ies දාන්නේ නැහැ හරි ඔයක තමයි දැනගන්න ඕන ඒ අර්ථේ බලන්න මේ මතකද කියලා මතක නම් ටික් කරගන්න මතකයි කියලා හරියට දාගන්න ඔළුවේ හරි අපේ වාක්‍යයක් ගමු සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වාක්‍ය මම හැමදාම පොත් කියවනවා කොහොමද කියන්නේ මම නම් I කියවනවා read මොනවද කියවන්නේ books මොන සබ්ජෙක්ට් එකක් තියෙනවා verb එකක් තියෙනවා object එකක් තියෙනවා කියෙමුට ලක් වෙන්නේ පොත් කියවන්නේ මම හැමදාම every day මම හැමදාම පොත් කියවනවා I read books every day. Subject එකක් තියෙනවා, verb එකක් තියෙනවා, object එකක් තියෙනවා. Every day කියන්නේ හැමදාම. හැමදාම කියන්නේ මොකද්ද මේකේ? Read කියන්නේ කියවනවනේ. ඒක තමයි ක්‍රියාපදේ. කියවන්නේ කොච්චර කාලයකට සැරයක්ද කියලා විස්තර කරනවා every day වලින්. එහෙනම් every day කියන්නේ ක්‍රියාව සිදුවන වාර ගණන විස්තර කරන පදයක්. ක්‍රියාව විස්තර කරනවා. එහෙනම් ක්‍රියා විශේෂණයක්. ක්‍රියාව සිදුවන වාර ගණන විස්තර කරන නිසා මේකට කියනවා adverbs of frequency කියලා. frequency කියන්නේ සංඛ්‍යාතේනේ. ක්‍රියාව සිදුවන වාර ගණන විස්තර කරනවා. මේක adverbs of frequency. තව උදාහරණයක් ගමු. I අපි මෙතනදි සලකන්නේ බහුවචන කියලා. ඒකයි s දාන්න නැත්තේ. t වගේ එකක් ගමු. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරනවා සමහර වෙලාවට. ඔහු සමහර වෙලාවට ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඔහු නම් he සමහර වෙලාවට sometimes සෙල්ලම් කරනවා play ඔව් ඒක වචන නිසා මෙතෙන්ට s දානවා මොනවද cricket තේරුණාද සාමාන්‍ය දේවල් විස්තර කරනවා මතකද මේකත් එක පාවිච්චි කරන adverbs එහෙම can you remember those simple present tense එකේදී අපි පාවිච්චි කරනවා adverbs ටිකක් මතකද ඒවා එකක් තමයි everyday හැමදාම sometimes සමහර වෙලාවට තව පාවිච්චි කරනවා usual සාමාන්‍ය ඒකට මතක් කරගන්න normally ඒත් සාමාන්‍ය generally ඒත් සාමාන්‍ය usually normally generally තුනම සාමාන්‍ය හරි තවනවා sometimes කියුවා rarely rarely කියන්නේ කලාතුරකින් hardly ඉතා කලාතුරකින් හරි ඒ වගේ adverbs අපි පාවිච්චි කරනවා mute කරගන්න හරි ඒ අරොඩහම තව නිතරම කියන්නේ always
often වගේ adverbs පාවිච්චි කරනවා always often ඔය මතකයි නේද simple present tense අපි සාකච්ඡා කළා හරි අපි තව උදාහරණයක් ගමු ඒගොල්ල සතියකට පාරක් පන්සල් යනවා ඒගොල්ල ඕන්නම් subject එක දේ යනවා go और बहुवचन के साथ एस आर ई एस आर डालना है दे गो पांसल एट टू टेंपल द टू टेंपल क्या है ऑब्जेक्ट का नहीं यानी कोहेद के लिए इस्तेमाल करना यानी स्थान है इस्तेमाल करने के समय का क्रिया विशेषण या एडवर्ब्स ऑफ प्लेस किया किया ना हाय दे गो टू टेंपल साथी कर सारे आप वंस अ वीक यानी साथी करे पार्क साथी करे का සතියේ දෙපාරක් නම් twice a week මාසෙට දෙපාරක් නම් twice a month ତେර මේවත් මේ වගේ දේවල් වලින් පුරුද්දක් කියලා විස්තර වෙනවා නේද ඉතින් මේක simple percentage එකේදී මේ වගේ පද පාවිච්චි කරනවා twice a month twice a year අවුරුද්දට තුන් පාරක් හරි ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් හරි ඔය ටික මතකයි නේද හරි අප බලමු ES දාන අවස්ථාව මොනවද verb එකේද සාමාන්‍යයෙන් අපි s තමයි දාන්නේ අන්තිම අකුර o වෙලා go වගේ එක අපි දානවා es මතකයි නේද es දාන එකේ පොඩි හරි es දානවා තව watch වගේ එක අන්තිම අකුර sh වෙලා es දානවා watch වගේ එක අන්තිම අකුර ch වෙලා es දානවා තව s නම් double s නම් x නම් es දානවා ඒක ලාස්ට් එකේ තියෙනවා මතකද කියලා අර නාම පද වගේ තමයි අන්තිම අකුර sh නා ch නා es දා හරි ies දාන අවස්ථාව මතකද can you remember those ies දාන අවස්ථාව play study බලන්න මේ උදාහරණ දෙක he plays she studies කියලා කිව්වොත් play කියන එකට අපි නිකම්ම s දානවා අන්තිම අකුර y නා देखिए अंतिम अकुर वाई अब मेकडे एस दादी वाई का पहला आईईएस दाना को पढ़ देगर हेतु अंतिम अकुर वाई ना वाई वर्ड का लिटिन अकुर बारान नोने वावल ना निका मेस दाना वाई वर्ड का लिटिन कॉन्सेंट ना एई आई ओ यू ने नहीं ना वाई का पहला वाई वे नोटा आईईएस आदेश करना हाँ मतलब कहने दे ඊට පස්සේ සාමාන්‍ය සත්‍යයක් ඒවට උදාහරණ මතකද විද්‍යාවේ තියෙන නියම ඊට පස්සේ සාමාන්‍ය වෙනස් නොවන දේවල් අපි කියනවා නේ ඉර පායනවා නැගිනහිරි කොහොමද කියන්නේ ඉර the sun පායනවා පායනවා කියන්නේ rise ඉර ඒක වචන නිසා අපි s එකක් දානවා නැගිනහිරි කියන්නේ in the east ඉර පායනවා නැගිනහිරි the sun rises in the east නැගිනහිරි තොරේක වෙනස් නොවන දෙයක් නැගිනහිරි තමයි පායන්නේ නේ හැබැයි ඉරක් තව දහස් විනාශ වෙනවා හරි the sun එක වචන නිසා එකක් ආවා වතුර නටනවා සෙල්සියස් 100 දී වතුර water නටනවාට කියන්නේ boil හැබැයි water කියන්නේ uncountable noun එකක් ගණන් කරන්න බැරි නම් පදයක් නම් නීති දෙකක් තියෙනවා ඒවා සියල්ල ඒකවචන ඒක නිසා බොයිල් එකට s එකක් දානවා ඊට අමතරව uncountable nouns ඉස්සරහ the වගේ ආටිකල්ස් දාන්න බෑ තහනම් දාන්න බෑ හරි what a boys විශේෂ අවස්ථා තියෙනවා ඒක දැනට ඔයාලට එච්චර වැදගත් නැහැ මතක තියාගන්න සරලයි දාන්න එපා what a boys at 100 centimeters වතුර සෙල්සියස් 100 දී නටනවා. එතකොට ඒකත් සාමාන්‍ය සත්‍යයක් නේ. හරි. ඊට අමතර සබදාහමේ සිදුවීම් විස්තර කරන්න පුළුවන් සිම්පල් ප්‍රසෙන්ටෙන්ස් වලින්. ගංගාව ගලයි. The river flows. මතක කරගන්න අවශ්‍ය දේවල් කියන්න පුළුවන්. The river flows. Ganga gala. River ek vachana flow ekata s ekak dana. Sulang hamai. Sulanga hamai. Sulanga.
म्यूट कर गाना द विंड हमनाट के एंड ब्लो सुना गया एक वचन निशा इससे का गाना द विंड ब्लोज तेरा रे सामान्य स्वभाव हमें सिद्ध हुई हर ये वाके क्या बोल हर रे इलागड़ फ्लावर्स ब्लॉसम मालपीपे ना ये वाके क्या बोल हर वही दिक्कत बोले वाले अभी अवस्था तुनक मता कर गाता पुरुष दक वचन करने पे आवाल सामान्य सात्यान स्वभाव हमें सिद्ध हुई हर अभी तो कहमती या कहमती देवल सामान्य दिन दार जीवित देवल क्या ने बोला अभी कहमती या कहमती देवल he likes ice cream ओह आशा ही ice cream मरे सिंपल वेसेंट हाय इट आमतौर पर अगर एक अच्छी बातें प्रधान दे आती है ना मतलब सिंपल वेसेंट से ले बाहर इतिहास आती है ना future अनागत क्रियावान इस तरह कराने मतलब कर देते काटर क्या ने बोला मकान देगा अवस्था आ गया can anyone tell मतलब अनागत क्रियावान इस तरह कराना सिंपल वेसेंट टेंस पाविची कराना सरल वर्तमान काल ये अवस्था तमाई किसी या मनागत क्रियावाक काल सटहन कट अणुव टाइम टेबल लेकर अणुव वेनवाना ये विस्तर कराना सिंपल प्रेजेंट टेंस पाविची कराना हाय उदाहरण इताना कोच्चिये पिटाते ना आज हवस हातट एतकोट अनागत काल क्रियावाक अपि एक कियान्ने कोच्चिये दुम्रिय द ट्रेन पिटाते नाट कियान्ने लीव දැන් මෙතන will live කියන්න ඕනේ අනාගත කාලය කියලා. නිකම්ම සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් දාන්න. හැබැයි කෝච්චි ඒක වචන. ඒ නිසා s එකක් දානවා. The train leaves. වෙලාවට කලින් අපි at දානවා. at අපි කියමු 7 pm. 5:07ට. අද today. tomorrow නත් කියන්න පුළුවන්. එදා හතර නම් tomorrow. අද රෑට නම් tonight. අද රෑට නම් tonight. तेरा रे तो मेरा काम हाथ में लाने आना गत काल के आवा अभी मिस्टर कराने सिंपल प्रेजेंट टेंस लिंग है तू देखा कोच्चि हरे टम हाथ में पिटते ना मिला आवट टाइम टेबल लेके टाइम टेबल लेके आने से दोनों के आवा मिस्टर करना सिंपल प्रेजेंट वेली हाँ द स्कूल स्टार्ट्स एट 7:30 ए ये वाके किया ना पुना हाँ तब बनाओ सिंपल प्रेजेंट टेंस पावचिक नमस्ता नियोगी आते ने विधाने आते ने please go and take a book ඉහිල පොතක් අරන් ඉන්න ඉහිල පොතක් ගන්න ඒ වගේ විධාන දෙන්න පාවිච්චි කරනවා ඒත් මෙයා සුළු භාවිතය නිකන් මතකේ පොඩක් තියාගන්න හරි newspaper headlines english news හරි කියනවා නේ චීන ජනාධිපති ලංකාවට පැමිණේ the chinese president pemine arrives to sri lanka කියලා තමයි කියන්නේ राइस पेमिने है बेवी लेवरा इलाके क्रिकेट मैच चले विस्तर विचार ये थी डेल स्टेन बॉल्स के लगे अन्य बोले डाले लेवरा है बेवी बॉल्स के लगे अन्य सिंपल प्रेजेंटेंस वाली तो वही का मतलब क्या नहीं थी अरे पासे की ये पूरा चरम वैधता का मार्क नहीं है पढ़ा निकाम मतलब के पढ़ा तियागा नहीं चरम फाड़ा कल तियागा ना आवश्यकता वाक नहीं है इस घड़ी के लगा नहीं वा हाय मतलब का प्रश्न हाथ रहे विधि කොහොමද අහන්නේ ඔහු ටීවී බලනවාද ඔහු ටීවී බලනවාද පුරුද්දක් වශයෙන් සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වලින් ප්‍රශ්නයක් අහද්දී මෙහෙම මතක තියාගන්න do hari does hari ඉස්සරහට ගන්න ඕන do hari does hari helping verb එකක් ඉස්සරහට ගන්න ඕන හරි අපි ඒක වචන නම් ගන්නේ does බහුවචන නම් ගන්නේ do you එකක් ගන්න හැබැයි do ඔහු නම් he එයා ඒකවචන ඒක නිසා does තමයි ඉස්සරහට ගන්න does he ඒකවචන වුණා කියලා දැන් මෙතන watches දාන්න ඕනේ නැහැ ඒක මෙතන does තියෙනවා does සහ watch කියන්නේ watches තමයි එළිය දින does plus watch සමානයි watches කියලා මේ does එක watch තියෙනවා කියන්නේ watches තමයි does කියේ තියෙනවා කියන්නේ ඒකවචන අපහු මෙතනට es දාන්න අවශ්‍ය නැහැ හරි does he watch TV හරි ඔහු TV බලනවා ඔහු හැමදාම TV බලනවා does he watch TV every day හරි simple present tense ප්‍රශ්නයක් මෙතන ඒගොල්ල වුණා නම් එහෙනම් අපි දාන්නේ do do they watch TV
every day ඔවුන් හැමදාම TV බලනවා හරි මේකට උත්තර දෙනවා නැහැ ඔහු හැමදාම TV බලන්නේ නැහැ no no he does not watch TV every day එහෙනම් අපි කියන්නේ he එහෙනම් negative කරන්නේ කොහොමද නැත යන අර්ථයේ වාක්‍ය හදන්න ඒක වචන නම් does not දානවා බහුවචන නම් do not දානවා හැබැයි ඔයගොල්ලෝ ඩයලොග්ස් එහෙම ලියද්දි doesn't don't වගේ කෙටි කරලා ඕන ලියන්න spoken word ඔහු බලන්නේ නැහැ ඔහු නරඹන්නේ නැහැ අපි හි ඒක වශයෙන් සත් දාන්නේ he does not අපෝ does තියෙන නිසා watches අවශ්‍ය නැහැ නිකම්ම නම් අපි කියන්නේ he watches කියලා හැබැයි does තියෙන නිසා es දාන්න නැහැ he does not watch ඔහු නරඹන්නේ නැහැ tv every day දේ වුණා නම් අපි දාන්නේ does not නෙමෙයි හේතුව දේ බහුවචන do not watch tv every day ඒරණේ මතකද හරි මෙහෙම පොඩ මතක කරගන්න බලන්න නැද්ද කියලා අහන්නේ doesn't he watch tv every day ඔහු හැමදාම tv බලන්නේ නැද්ද ඔවුන් හැමදාම tv බලන්නේ නැද්ද don't they watch tv every day හරි එන ඔය ටික මතක නම් simple sentences අවුලක් නැහැ හරි ඊට පස්සේ මතක කරගමු simple past tense number 2 सिंपल टेंसेस तो देखना पारण करा, कंटिन्यूअस टेंसेस देखना पारण करा। सिंपल पास्ट टेंस की सरल अवधारणा कराने कला आती है निकल, यम क्रियावा कतीते कला, ठीक? कला के अंदर धास करा। हरे, सिंपल प्रेजेंट टेंस ना, पुरुधक पश्चिम करना, सिंपल पास्ट टेंस ना, अतीते कला, हरे। එනම් මේකෙන් විස්තර කරන්නේ හරි සරලයි අතීතේ කරපු ක්‍රියාවන් නැත්නම් අතීතේ සිදු වෙච්ච ක්‍රියාවන් විස්තර කරනවා සිම්පල් පාස්ට් ටෙන්ස් එකෙන් සූත්‍රය මතකද මුලින්ම කර්තෘ මොකද කර්තෘකාරක වාක්‍යයක් TV ඉස්සර මුලින්ම කර්තෘ ක්‍රියාව කරන්නම ලියන ඊට පස්සේ ක්‍රියාපදය අර ඉස්සෙල්ලා අපි යෙදුවේ ක්‍රියාපදෙ ඉන්ෆිනිටිව් ප්‍රසෙන්ට් ටෙන්ස් එකේ වර්බ් එක දැන් මෙතන දාන්නේ පාස්ට් ෆෝම් එක වර්බ් එකේ පාස්ට් ෆෝම් එක දානවා बसे ऑब्जेक्ट है ना एसवीओ कर्तृ क्रिया का कर्म है ना मैं तेरे दी पास्ट फॉर्म दार दी एक को एक ईडी दार नो रेगुलर वर्ब ना इरेगुलर वर्ब ना वर्ब के पास्ट फॉर्म में कौन मतलब दिया नहीं नो है तो उदाहरण है तो बहुत මගේ අම්මා ඊයේ රසවත් ආහාරයක් පිළියෙල කළා. මගේ අම්මා නම් my mother කර්තෘ. පිළියෙල කළා prepared. හරි. කර්තෘ ඉන්නවා ක්‍රියාපදේ ඉන්නවා අතීත කාලය. මගේ අම්මා පිළියෙල කළා. ඊට පස්සේ තමයි කියන්නේ මොකද්ද කියලා පිළියෙල කළේ. මුලින්ම කර්තෘ ඊට පස්සේ ක්‍රියාපදේ. මගේ අම්මා පිළියෙල කළා. මොකද්ද පිළියෙල කළේ? රසවත් ආහාරයක්. delicious that are tasty food මතක ආහාර වේලක් නම් meal කියන එක පුළුවන් හරි අන්තිමට අපිට අවශ්‍ය නම් කියනවා කවද්ද කියලා ක්‍රියාව සිදු වෙච්ච අවස්ථාව කලේ කවද්ද කියලා බොහෝ විට දානවා දාන්න හැබැයි අනිවාර්ය නැහැ simple past tense එකේදී අනිවාර්ය නැහැ බොහෝ විට දානවා හැබැයි ක්‍රියාව කලේ කවද්ද ඊයේ හරි simple present tense එකේදී sometimes usually everyday වගේ පද යෙදුවනි simple past tense එකේදී කාලය හඳවන්න අපි යොදනවා yesterday last year last month හරි ඒ වගේ පද මතක කරගන්න මේ වගේ පද මොනවද කියන්නේ yesterday කියන්නේ ඊයේ the day before yesterday කියන්නේ පෙරේදා the day before yesterday පෙරේදා ये साथी लास्ट वीक ये मास है लास्ट मंथ ये अवरुद्ध है लास्ट ईयर हाँ इट आमतौर पर क्या होना टू डेज अगो दावस देखे थे पैर हाँ टू डेज अगो साथी देखे थे पैर टू वीक्स अगो अवरुद्ध देखे थे पैर टू इयर्स अगो ये वाकी दाना
संदा लास्ट मंडे लास्ट संडे लास्ट डिसेंबर डिसेंबर उदाहरण yesterday hari atita kala kriyawak atita siduwimak iyera hayyen wessa iyera hayyen wessa kohomada kiyanne kale sambandha dewal sorry wessa ha sambandha dewal vistara karaddi ekata patru kene ek api dannne hane patru kene nathi wakya wala api ho no danna wakya wala patru kene api dana it kiyane वही मैं सब्जेक्ट के दाने में पत्रु इट वैसा ना वही नोट के रे वैसे का थ्री वैसा ईडी दानो वैसा मेरे को तेरे में वैसा इट के तेरे में नहीं वैसा हाई ए हेवीली एडवर्ब देखा वैसा हाई ए हाई ए वैसा ये रहने के लिए लास्ट नाइट ये हवस ना लास्ट इवनिंग तेरा ने අපි සිම්පල් පාස්ට් ටෙන්ස් එකෙන් ප්‍රශ්න අහන්නේ කොහොමද? ඔයා ඊයේ පාසල් ගියාද? ඔයා ඊයේ පාසල් ගියාද? සිම්පල් ප්‍රෙසෙන්ට් ටෙන්ස් එකේ ප්‍රශ්න අහද්දී do හරි does හරි ඉස්සරහට ගන්නවා. සිම්පල් පාස්ට් ටෙන්ස් එකේ ප්‍රශ්න අහද්දී අපි ගන්න ඉස්සරහට did කියන එක. හරි. මොකද මේක ඇතුලේ හැංගිලා තියෙනවා did plus මේ ප්‍රෙසෙන්ට් ටෙන්ස් එකේ වැඩ කරේ. ඉතින් did එක ඉස්සරහට ගන්නවා. अरे हम आते दिया ना पुना मैं तो मेरे माते देने के लिए मैं डीड देखी सिराड़ करना डीड सिराड़ करते था माँ अभी काम हो ओहू ये पास आल गया आगे डीड ओहू टी हाय ओहू गया आदर याना वाले गया नहीं गो गया ना वेंट हाय तेरे सब्जेक्ट में से लड़ने के दान हो ना अभी दान ने वेंट ने में हेतु डीड � ආපහු වෙන් දාලා අතීත කාල කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් අය මේක වරද්දනවා. මෙතන දාන්නේ ප්‍රෙසෙන්ට් ටෙන්ස් එකේ වර්බ් එක did he go? හැබැයි ගියාද? හේතුව did තියෙනවා. Did he go pass a letter to school? ඊයේ yesterday ප්‍රශ්නයක්. yesterday. දැන් මෙතන he තියෙනවා කියලා yes දාන්න යන එක. මේක අතීත කාලය. හරි. ඔහු ඊයේ පාසල් ගියාද? ඔහු ඊයේ පාසල් ගියේ නැහැ. अहुना ही ये नहीं किया ना पिता ने हर लेसी did not simple present ना do not does not he did not go to school yesterday अब और इतनी है निशा when दाना वश्य नहीं पता कहीं नहीं अब वो ये पास आल किया ना इधर didn't he go to school yesterday चलो क्या ने didn't he किया ना बता did he not किया ना not danna hi ekata passe thamai danna ona kediyen danna didn't he go to school yesterday kiyanne ohu iye pasal giye nadda hari oyata matakai neida ena simple past tense ut okay ilada ema simple future tense hari simple future tense me revision ekak itharai hari මෙතරම් ස්ථිරත්වක මේව මතක නැත්තම් කංගලවාණි YouTube channel එකේ තියෙනවා playlist දාලා active voice කියලා ඒක විස්තරාත්මක තියෙනවා පාඩම. හරි simple future tense සරල අනාගත කාලය. ඒ කියන්නේ කළා නෙමෙයි කළා කරાવી අනාගතේ අනාගතේ කිසියම් ක්‍රියාවක් කරાવી එනම් මේකේ හරි සරලයි සරල අනාගත කාලය කියුවාම අපි අනාගතේ කරන්න ඉන්න දේවල් විස්තර කරනවා මේ කාලේ අනාගතේ සිදු වේවි කියලා එමෙතත් සිදු කරાવી කියලා
සිතන ක්‍රියාවන් හෝ සිදුවීම් විස්තර කරනවා. හරි. මතකයි නේද? අනාගතේ වෙයි කියලා හිතන, එතන අනාගතේ කරාවි කියලා හිතන ක්‍රියාවන් විස්තර කරනවා. ඒක තමයි භාවිතය. ප්‍රධාන භාවිතය. හැබැයි මෙහෙම විල් දැම්මම අර පොඩක් අර ක්‍රියාව සිදුවීමේ සම්භාවිතාව චූටි අඩුවක් තියෙනවා හැබැයි. ඒ ක්‍රියාව සම්භාවිතාව වැඩි කරන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ ෆියුචර් කන්ටිනියස් ටෙන්ස් එක. will be දාලා කියන්න ඕන. will be දැම්මොත් වෙබෙට ing දාන්නත් ඕන. ඒක මම හිතන්නේ කියලා දෙන්න ෆියුචර් කන්ටිනියස් සල්ලි. හරි. මේක සූත්‍රය මතකද? මුලින්ම පත්‍ර ලියනවා සබ්ජෙක්ට් එක ඊළඟට ටෙන්ස් එක ටෙන්ස් එක වෙනස් වෙන්නේ verb එක විතරයි. verb එක ලියන්නේ will දාලා. will දාලා verb එකේ infinitive එක present form එකේ verb එක දානවා infinitive එකෙන් present tense එකේ verb එක plus object will කියන්නේ ලියන්න. හරි. අපි ගමන වෙනවා will play කියන්නේ සෙල්ලම් කරාවි. will go කියන්නේ යාවි. හරි. will කියන්නේ model verb එකක්. model verb එකට පස්සේ will, would, shall, should, can, could, may, might ඒ සියලු model verbs ඊට පස්සේ දාන්න ඕන present tense එකේ verb එක විතරයි. is that බෑ ing දාන්න බෑ ed දාන්න බෑ. හරි. මතකනේ ටික. හරි. දැන් මට කියන්න පුළුවන් මෙහෙම. ඕගොල්ලෝ විභාගයේ ඕලෙල් විභාගයේ සමත් වේවි. ඉතා හොඳින්. ඕගොල්ලෝ u u කියලා එකකට කියපුණා පොඩකට කියන්න පුළුවන්. සමත් වෙනවට කියන්නේ pass. ඉතින් get true. සමත් වේවි නම් will pass you will pass විභාගය the examination you will pass the examination ඉතා හොඳින් කියන්නේ very well you will pass the examination very well ඔබ සමත් වේවි විභාගය ඉතා හොඳින් කවුද pass වෙන්නේ you ක්‍රියාව කරන්නේ you subject එක ක්‍රියාව මොකද්ද සමත් වේවි verb එක ක්‍රියාවට ලක් වෙන්නේ මොකද්ද පාස් වෙන්නේ මොකද්ද? කැමතිම ඔබ්ජෙක්ට් එක හොයන්න යනවා වට් හරි මොකද්ද හරි පාවද හරි හෝම් හරි. හෝම් කියන්නේ පාවද. හරි. එතන සමත් වෙන්නේ what? the examination සමත් වෙන්නේ මොකද්ද? විභාගය. කර්මය. හරි. you will pass the examination. ඔබ සමත් වෙන්නේ විභාගය very well. ඉතා හොඳින්. එතන with flying colors. with flying colors. මතකද නේද? ඉතා හොඳින්. with 9 a's here තව උදාහරණයක් අම් අදරයට වහි කලන විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියනවා රැස සම්බන්ධයල් ඉතලි පටන් ගන්නවා පත්‍ර ගණක් අපිට පාවෙන්න නැහැ වහිනාට කියන rain verb එක වහීවි නම් will rain වහීවි අදරයට tonight අදරයට වහීවි. මම මේ කියන රාය කියන්නේ නයිට්, රාට ටුනයිට්. ඉතින් මේ කියන්නේ අදරය. හරි. හරි. ශ්‍රී ලංකාව තරගයේ දිනාන. ශ්‍රී ලංකාවේ වින්ද මැච්. හරි. මම මේකට පොඩි හේතුවක් හදුවා. Sri Lanka will win the match. Win කියන්නේ දිනනවා. Will win දිනාවි තරගයේ the match. හරි. Sri Lanka will win the match කියුවොත් අර දිනන තියෙන percentage එක සම්භාවිතාව possibility එක සම්භාවිතාව හරි percentage එක ප්‍රතිශතයනේ. දිනන තියෙන සම්භාවිතාව possibility එක සාපේක්ෂව අඩුයි. සාමාන්‍ය 60ක් වගේ කියලා හිතන්නකෝ. හරි. දිනන දින හැකියාව ඉතා වැඩි නම් කියන්න ඕනේ මේක will be winning කියලා. ෆියුචර් කන්ටිනියස් කර සම්භාවිතාව වැඩි කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. He will come කියුවා ඔහු එයි. එතකොට ඔහු එන දින හැකියාව ටිකක් අඩුයි. ඔහු අනිවාර්යෙන් එවි නම් he will be coming කියලා තමයි කියන්නේ. He will be coming. දැන් ෆියුචර් කන්ටිනියස් තේරුම මේ එමිනිටි කියන අදහස නෙමෙයි මෙතෙන්දී කියන්නේ. සාමාන්‍යයෙන් එමිනිටි කියන අදහස තමයි මේක තියෙන්නේ. හැබැයි මෙතෙන්දී කියන්නේ ඔහු එනවා කියන එක තමයි. ඔහු එවි. ඒක හොඳටම ෂුවර්. එනා ෆියුචර් කන්ටිනියස් දාන්න. හරි.
नेगेटिव करना देखो उदाहरण का नेगेटिव करो श्रीलंका तारंगे दिनेश का अपने हैं श्रीलंका विल नॉट विन द मैच नॉट द आने मतलब नॉट द मना है श्रीलंका विल नॉट विन द मैच विल नॉट कैटी करना वांट एक वांट किया जाए लंका वाले क्या है अरे इंग्लैंड से हरी प्रोनाउंसिएशन तमाय वांट श्रीलंका वांट win the match ඒ කියන්නේ දිනේ එකක් නැහැ will not කැටි කරලා spoken word දෙක පාවිච්චි කරනවා ලියද්දි will not හරි ප්‍රශ්නයක් අහනවා නම් original වාක්‍යෙ තිබ්බ ශ්‍රී ලංකාව will win කියලානේ දිනා විද කියන ප්‍රශ්නයක් අහනවා නම් will එක ඉස්සරහට ගන්නවා will sri lanka win the match ඒක question mark දානවා දිනේ එකක් නැද්ද want sri lanka win the match මතක නැහැ නේද ඔයකද ඊට අමතරව අපි සිම්පල් ෆියුචර් එකේදී මෙන්න මේ වගේ පද පාවිච්චි කරනවා අනාගතයේ හඟවන්න tonight අද රෑට අනාගතේ tomorrow හෙට next year ලබන අවුරුද්දේ next month ලබන මාසේ ඒ කියන්නේ ක්‍රියාව සිදු වෙන්නේ අනාගත කාලේ ලබන සතියේ next week ලබන ඉරිදා next sunday හරි 2 days later දවස් දෙකකට පස්සේ ये वाके क्या ने बोला? The day after tomorrow, हरे, आदित्य, ये वाके क्या ने बोला? अनागत ही हाँ ने बोला। ये वाली का मतलब क्या नहीं है? हरे හරි ඊට පස්සේ අමරු අපි එමු ප්‍රසන්ට් කන්ටිනියස් වලට නම්බර් 4 ඒකට සිම්පල් ටෙන්සස් වල ප්‍රසන්ට් පාස්ට් ෆියුචර් කතා කළා දැන් කන්ටිනියස් ටෙන්සස් වල ප්‍රසන්ට් හැම එකේම ප්‍රසන්ට් පාස්ට් ෆියුචර් වර්තමාන අතීත අනාගත ප්‍රසන්ට් කන්ටිනියස් एक यानी वर्तमान केरमीन पावतीर काले किसी अम्प्रियावा दैन में मोहते कताकरण मोहते केरमीन सिटी नवा करकरे इन्ना हाय इन्हा विस्तर करने दैन में मोहते सिद्ध केरमीन सिटी ने क्रियावान विस्तर करान एक तरह प्रधान में बाहरी थे साथ बाहरी थे यान सी ना सूत्रे कात्रु वर्ब के दाने एम इज आ කියන බී වර්බ් එකත් එක්ක මේන් වර්බ් එකට අපි දානවා ing ඊට පස්සේ තමයි ඔබ්ජෙක්ට් එක දාන්නේ හරි am is again බී වර්බ් නේ ළඟදි කළා තේරුම මොකද්ද ඉන්නවා කියන්නේ සිටිනවා කියන දෙකම එකයි ඉන්නවා හෝ සිටිනවා නැත්නම් තියෙනවා නැත්නම් වෙනවා ing කියන්නේ අල්ලායන එහෙනම් කිසියම් ක්‍රියාවක් කරමින් සිටිනවා උදාහරණයක් ගමු අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා අපි නම් we බහුවචන නම් are ඒකවචන නම් is I නම් am අපි බහුවචන we are ඉගෙන ගන්නවා කියන්නේ learn ඉගෙන ගනිමින් ඉන්නා learning මොනවද english වල කතරු ක්‍රියාව කර්මය ඉගෙන ගනි මොනවද ඉංග්‍රීසි කොයි වෙලාවද කියලා කියන්න පුළුවන් now then at the moment මේ මොහොතේ ඒ වගේ දෙයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒක present continuous tense හරි එතකොට learning කියන්නේ ඉගෙන ගනිමින් ආ කියන්නේ සිටිනවා I now I am learning english now he now he is learning english now හරි ඔබ දන්නවනේ ඉතින් පොඩි කාලේ ඉඳන් හරි ඊට අමතරව එහෙනම් මේ මොහොතේ සිදුවන ක්‍රියාවන් විස්තර කරන්න ප්‍රසන්ට් කන්ටිනියස් පාවිච්චි කරනවා. තාම මොනවද පාවිච්චි කරන්නේ? කිසියම් ක්‍රියාවක් මේ මොහොතේ වෙන එක අත්‍යවශ්‍යම නැහැ. හැබැයි මේ කාල සීමාව තුළ කර කර ඉන්නවා. එහෙම ක්‍රියාවන්වත් කියන්න පුළුවන්. දැන් මේක එක තේරුමක් තමයි අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බින් ඉන්නවා කියන්නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් අරන්. ඉවර වෙලා නැහැ.
අපි දැන් මේ මොහොතේ ක්‍රියාවේ අතරමැද අවස්ථාවක ඉන්නවා. හරි. ඒ තේරුමෙන් ගන්න පුළුවන් මෙහෙම. අතන උදාහරණෙ ඔයාට බස් එක යනකොට පරණ යාළුවෙක් හම්බ වෙනවා. එයා අහනවා ඔයාගෙන් What are you doing these days කියලා. What are you doing these days? ඔයා මේ දවස්වල මොනවද කර කර ඉන්නේ? ඒතර ඔයා කියනවා මම මේ දවස්වල පරිගණක පාඨමාලාවක් හදාරමින් ඉන්නවා කියලා. ඒතර ඔයා ඉංග්‍රීසි වලින් කියන්නේ ඉංග්‍රීසි වලින් කතා කරනකොට I am following a computer course these days කියලා. I am following. I am follow කියන්නේ හදාරනවා following හදාරමින් මොකද්ද? A computer course. ඔබලු මෙහෙම ලියන්න තමයි කෙටි ඉංග්‍රීසියෙන් නේද? මේ දවස්වල කියන්නේ these days මේ දවස්වල අන්න අලුත් දෙයක් සාමාන්‍ය present continuous වලදී these days this year this month this week ඒ වගේ මේ අපි ඉන්න කාලය තුළ this week this month these days nowadays ඒ වගේ පද පාවිච්චි කරනවා ඒවා ආවොත් ඉස්තන පිරවෙනවා ඉස්තන පුරවන ආවොත් බොහෝ විට present continuous කියලා මතක තියාගන්න I am following the computer course these days කියලා තමයි ඔයා උත්තර දෙන්නේ යාළුවට. හරි. ඒතර ඒකේ අදහස. Following හදාරමින් am කියන්නේ සිටිනවා. මේ මොහොතේ හදාරමින් ඉන්නවද? නැහැ. බස් එක යන ගමන් හදාරමින් ඉන්නව නෙමෙයි කියන්නේ. ඔයා computer course එක හදාරන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. computer course එකේ අතරමැද අවස්ථාවක ඉන්නවා. මේ දවස්වල කරන ක්‍රියාව. එහෙනම් present continuous වල භාවිතයන් දෙකක් තියෙනවා ප්‍රධානව. එකක් තමයි මේ මොහොතේ කර කර ඉන්න ක්‍රියාව. ඒතර මේ ඒ කතා කරන මොහොතේ කරන ඒ ක්‍රියාව. එහෙම නැත්නම් මේ දවස්වල මේ කාල සීමාව තුළ කරන ක්‍රියාව. හැබැයි මේ මොහොතේ කරන එක අත්‍යවශ්‍යම නැහැ. හරි. මේ මොහොතේ කරනවා නම් පුළුවන්. නොකරනවා නම් පුළුවන්. හරි. ප්‍රැක්ටිකලි ගත්තොත් බස් එකේදී ටයිප් කර කර යන්නේ ලැප් එකක් අරන්. හරි. ඒකත් මතක තියාගන්න. හරි. කම්පියුටර් කෝස් එක මාස 6ක් නා මාස 2ක් ඉවරයි. තව මාස 4ක් ඉස්සරහට තියෙනවා. අතරමැද ඉන්න. ප්‍රධාන භාවිතයන් දෙකක් හරියට. තව මේක පාවිච්චි කරනවා తాවකාලික ක්‍රියාවන් විස්තර කරන්න. తాවකාලික ක්‍රියාවන් විස්තර කරන්න. පුරුද්දක් වශයෙන් හැමදාම වෙනවා නම් simple present. తాවකාලික ක්‍රියාවක් නම් present continuous. හරි. හිතන්න අපේ කායක අද start වෙන්නේ නැහැ. අපේ කායක our car start වෙන්නේ නැත්තම් make it does not start your thali does not start today කිව්වොත් does not start your පුරුද්දක් වශයෙන් start වෙන්නේ නැහැ. ඒ කියන්නේ කබල් කාර් එකක් ඇදිලා. එහෙම කියන්න බෑ. අදට විතරක් తాවකාලික වෙනම් simple present වල negative දාලා හරියන්නේ නැහැ. එහෙනම් දාන්න ඕන present continuous වල negative. එහෙනම් present continuous නම් is starting negative කරන්න වැදෙට not දානවා. එහෙනම් is not starting today අද මේක తాවකාලික ක්‍රියාවක් මෙතෙන් present continuous පාවිච්චි කරන්න හේතුව තමයි this is a temporary action මේක తాවකාලික ක්‍රියාවක් తాවකාලික ක්‍රියාවන් ඉස්සර කරනවා මම අද ඉස්කෝලේ යන්නේ I don't go to school කිව්වොත් ඔයා පුරුද්දක් වශයෙන් ඉස්කෝලේ යන්නේ simple present එකම එනවා කියන්න ඕන I am not going to school I am not going to school today කියන හැටි අද මම ඉස්කෝලේ යන්නේ present continuous తాවකාලික ක්‍රියාවක් හරි එනවා ප්‍රධාන අවස්ථා තුනක් හරි තව අවස්ථාවක් මතක් කළොත් ඔයාලා අච්චු පොතේ ටෙක්ස්ට්බුක් එකේ තියෙනවා future future plans අනාගත සැලසුම් විස්තර කරන්න පාවිච්චි කරනවා present continuous tense එක ඔයාලට කියන්න පුළුවන් I am doing my OLL examination next March ඊළඟ මාර්තු වල මම මගේ OLL කරන්න ඉන්නේ එතකොට ඒක අනාගත ක්‍රියාවක් මේ මොහොතේ කරමින් ඉන්නා නෙමෙයි හැබැයි පාවිච්චි කරන්නේ present continuous තව උදාහරණයක් කිව්වොත් හිතන්න ඔහු පිටරට යන්න ඉන්නවා ඉතින් plan කරලා යන්නේ ඒ කියන්නේ සැලැස්ම ඔයාලට කියන්න පුළුවන් he is going abroad ඒ කියන්නේ මේ මොහොතේ යනවා නෙමෙයි එහෙම කිව්වට he is going abroad අපි කියමු ලබන අවුරුද්ද කියන්නේ next year ලබන අවුරුද්ද යන්නේ හැබැයි he is going කියලා කියන්නේ දැන් යමු දිනා නෙමෙයි හැබැයි
अनागत क्रिया विस्तर करना प्रेजेंट कंटिन्यूअस පාවිච්චි කරනවා හේතුව මේක එයාගේ ෆියුචර් ප්ලෑන් එක අනාගත සැලැස්ම දැන් තමයි ප්ලෑන් කරලා තියෙන්නේ එහෙනම් අනාගත සැලැස්ම විස්තර කරන්න ප්‍රෙසන්ට් කන්ටිනියස් පාවිච්චි කරනවා හරි ඒකත් අචිමතේ තියෙනවා නේද තමලට පාවිච්චි කරන්න ඔහු යනවාද කියලා අහනවා නම් is he going abroad next year question හදාන්න is එක ඉස්සරහට ගන්න am is ආ ඉස්සරහට ගන්න හරි මේ මොහොතේ සිදුවන වෙනස් වීමක් ඉස්සර ගන්න change එකක් හරි අපට පරිසරයේ සිදුවන වෙනස් වීමක් වෙන්න පුළුවන් ඔයාගේ දැනුමේ සිදුවන වෙනස් වීමක් වෙන්න පුළුවන් මොකක් හරි වෙනස් වීමක් විස්තර කරන්න පුළුවන් present continuous tense එකේ හරි ඉතින් තේ එක සීතල වෙනවා තේ එකේ උෂ්ණත්වය එන්නේ නඩු වෙනවා ताप शक्ति आडू है ना हरे तो उड़ के आने पड़ा the tea is getting cold इतने टाइप प्रश्न करने का पावच के लिए वैना सीमा उष्णते वैना सा किस तरह कराने प्रश्न करने का पावच करना take the tea tea के नाम का उल्टा मैं नाम लेगा सामान्य अर्ध दान वह है अबे मित्र निश्चित निशा अभी दाना दे टी अन्न दान पड़ा विशेष अवस्था the tea සීතල කියන්නේ cold සීතල වෙනවා නම් මෙයා adjective එකක් එයා අස්ථායි ඉස්සරහට get කියන verb එක දාලා අපි හදනවා සීතල වෙනවා කියන පදේ හරි මේ මොහොතේ වෙමින් පවතිනවා නම් getting cold ing දැම්මා ing නිකන් දාන්න බෑ ඉස්සරහට am is ආ ඕන the tea uncountable noun එකක් එයා ඒක වචන ඒ නිසා අපි දාන්නේ is the tea is getting cold කියන්නේ තේ එක සීතල වෙමින් පවතිනවා මේ දැන් මේ මොහොතේ තේකේ උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීමක් විස්තර කරන්න පුළුවන් ප්‍රසන් කන්ටිනියස් දැන් කලවර වේගනේ එනවා කොහොමද කියන්නේ දැන් කලවර වේගනේ එනවා කියන්නේ කොහොමද කලවර වෙනවාට කියන්නේ කලවර නම් dark කලවර නම් dark කියලා කියන්නේ කලවර වෙනවට කියන්නේ get dark කියලා. කලවර වෙනා get dark. මේ මොහොතේ වෙනවා නම් getting dark. නිකන් ing දාන්න බෑ am is ආ ඕන. බලමු මොකක් දාන්න පුළුවන් කියලා. හරි get dark කියන්නේ කලවර වෙනවා. මේ වාක්‍යෙට කතෘ කෙනෙක් නැහැ. ඉතින් අපි it දානවා. subject එක. ඊට පස්සේ verb එක. it එක අපි දාන්නේ it එක වචන is. am is වලින් is දානවා. It is dark. Getting dark here. Then main moment the color of the light. Please switch on the light. Karunakar light take down. Practical usage. Jaga. Then when I see Mr. Khan, I will check on the pull. Hi. May the other level of the pardon Kerala. Or the denim. Balangi no put a value. Denim may see the winner see mark. Hi. Denim. Throw on you. Throw out a care from my knowledge. Mangi denim. Many vegan. You know. දැනුම වෙනස් වීමක් දැනුම uncountable එක වචනයකින් අපි දාන්නේ is දියුණු වෙනවා දියුණු නැහැ මොකද improving by increasing වැඩි වෙනවා my knowledge is improving මගේ දැනුම වැඩි වේගෙන යනවා දියුණු වේගෙන යනවා මගේ දැනුම දියුණු වෙනවා වෙනස් වීමක් ඔයාලට කියනකොට ඉතා වේගෙන් කියන්නේ by leaps and bounds දැන් තලියා ගන්න ඉතාල වේගෙන් කියන්නේ by leaps and bounds the rapidly very fast වේගෙන් හරි මේ පද දැන් තලියා ගන්න කලින් papers වල එහෙම ඇවිල්ලා තියෙනවා by leaps and bounds කියන හරි හරි ඉතින් ඔබ තමයි ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් එක පාවිච්චි කරන ප්‍රධාන අවස්ථා හරි සරලව කියනවා නම් දැන් කරමින් ඉන්න ක්‍රියාවක් ඉස්සර ගන්න තමයි මූලික භාවිතය හරි ඊළඟට එමු පාස් කන්ටිනියස් ටෙන්ස් එක පාස් කන්ටිනියස් කියන්නේ අලුත් දෙයක් නෙමෙයි ප්‍රසන්ට් කන්ටිනියස් පුළුවන් නම්
present continuous එකේම අතීත version එක. දැන් කරමින් ඉන්නා නම් present continuous. අතීතේ කර කර හිටියා නම් past continuous tense එක. හරි. බලමු past continuous වල past tense tense එක. past continuous tense. අතීත කරමින් පැවති කාලය. ඒ කියන්නේ කරමින් සිටිනා නෙමෙයි කරමින් සිටියා. මේක විස්තර කරන්නේ අතීතයේ එක්තරා මොහොතකදී කරමින් සිටි ක්‍රියාවක් විස්තර කරන්න. නැත්නම් අතීතයේ එක්තරා කාල පරිච්ඡේදයක් තුළ සිදු කරමින් සිටි ක්‍රියාවක් විස්තර කරන්න. මේක සූත්‍රයේ මෙහෙමයි. මුලින්ම කර්තෘ ඊට පස්සේ අපි දානවා කන්ටිනියස් නිසා අනිවාර්යයෙන් මේ වගේට ing දාන්නම ඕන. main verb plus ing main verb එකට ing දානවා නම් මොකද මේවා ing ක්‍රියාපද කියන්නේ සම්පූර්ණ ක්‍රියාපද නෙමෙයි මේවා භාග ක්‍රියාපද ඒ ක්‍රියාපදේ සම්පූර්ණ කරන්න ඉස්සරහට be verb එකක් helping verb එකක් දැමිය යුතු my අතීතේ නම් අපි දාන be verb එක මොකද්ද was hari were hari එහෙනම් අපි ඒක වචන නම් was දානවා බහුවචන නම් were දානවා i එකක් දාන්නේ හැබැයි was एक तेरह में तमाय सिटिया तिबुना बुना हाँ मेन नंबर का आईएनजी दाना के करमी एना क्रियावाक करमीन सिटिया आईएनजी के नल नया नले इट वास अभी दाना ऑब्जेक्ट का कर्मे हाँ ये मेरे लावे टो हु पता क्यों में सिटिया को मत किया ये मेरे लावे एना ये मेरे लावे आम खाते कर कर ही थी පොතක් කියවමින් සිටියා. පොත කියවන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. කියවනවා කියන ක්‍රියාවේ අතරමැද අවස්ථාවක සිටියා. කතර ගත්තොත් he. ඊට පස්සේ දාන්නේ verb දෙක. කියවමින් සිටියා. ඒක ලියනකොට මට මාරු කළා. සිටියා කියවමින් කියලා. was සිටියා කියවමින් reading. ඔහු කියවමින් සිටියා. a book පොත මේ වෙලාවට at this time මේ වෙලාවට කලින් at කියන එක දානවනේ this time මේ වෙලාවට ee yesterday at this time yesterday ඔහු ee මේ වෙලාවට පොත කියවමින් සිටියා හරි හරි ප්‍රශ්නයක් හදලා මොකද කරන්නේ was එක ඉස්සරහට ගන්නවා was he reading a book at this time yesterday ඒ කියන්නේ ඔහු ee මේ වෙලාවට පොතක් කියවමින් සිටියාද? හිටියේ නැත්තම් not දානවා. He was not reading a book at this time yesterday. හරි. ඔරේ මං යන්නේ. තව උදාහරණයක් බලමු. ඒගොල්ලෝ ඊයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියා. ඔවුන් නම් they සෙල්ලම් කරමින් සිටියා. අපි they එක දාන්නේ was නෙමෙයි were. helping verb එක be verb එක were සෙල්ලම් කරමින් playing cricket ඒගොල්ලෝ cricket සෙල්ලම් කරමින් සිටියා හරි දැන් අපි වාක්‍ය දෙකක් join කරමු මේකට මෙහෙම ගමු අපි ඉස්සෙල්ලා කිව්වනේ අම්මා රසවත් ආහාරයක් හැදුවා කියලා අපි ඊයගේ උදාහරණයක් ගමු හරි මම ඊයේ නිවසේට පැමිණෙන විට අම්මා රසවත් ආහාරයක් සාදමින් සිටියා. හරි. මගේ අම්මා කියලා ගමු. මගේ අම්මා my mother සාදමින් සිටියා නම් was preparing. මගේ අම්මා සාදමින් පිළියෙල කරමින් සිටියා. රසවත් ආහාරයක් a delicious food. හරි. ඊයේ වාගේ අම්මා රසවත් ආහාරයක් පිළියෙල කර කර හිටියා. ඒ කියන්නේ පිළියෙල කරන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. ඒ ක්‍රියාවේ අතරමැද අවස්ථාවක හිටියා. පිළියෙල කර කර හිටියා. කොයි වෙලාවෙද? මොහොත තමයි මම ඊයේ නිවසේට පැමිණි මොහොත. ඊයේ රෑ 7ට ගෙදර ආවා නම් ඊයේ 7ට. ඊයේ 7 වෙද්දී අම්මා කෑම හදාද හිටියා. කෑම තාම ලිපේ. හරි. මම ආවා ගෙදර. I came home කියන්නේ I came to home කියන්නේ නිකම් I came home. तू दाने में है होम वर्ड इस तरह
හැබැයි my home නම් came to my home එහෙම කියන්න පුළුවන් ඊයේ yesterday ඊයේ රෑ නම් අපි ගාව ඊයේ රෑ කියලා last night I came home last night කියන්නේ මම ඊයේ රෑ ගෙදර ආවා. ඒකට came කියන්නේ විතර simple past. එක ක්‍රියාවක් simple past අනිත් ක්‍රියාව past continuous. ඒ කියන්නේ මේ ක්‍රියාව වෙන විට මේ ක්‍රියාව අතරමැද අවස්ථාවක තිබුණා. මම ඊයේ ගෙදර එනකොට අම්මා පිළියෙල කර කර හිටියා ආහාරය. මේ වාක්‍යය join කරනවා මැද්දට when කියන conjunction එක දාලා. ඒ කියන්නේ විට. හරි. අපිට අද ගාලියක් හරි මතකයි නේද? එයා මතක කරන්නේ පා. හරි එන පාස් කරගෙන සච්චර फ्यूचर कंटिन्यूअस टेंस एक नंबर सिक्स फ्यूचर कंटिन्यूअस क्या है ना प्रेजेंट कंटिन्यूअस ना करमिन सिटी ना पास्ट कंटिन्यूअस ना करमिन सिटी या फ्यूचर कंटिन्यूअस ना करमिन सिटी वी है ना मेरे पावच कराने अनागत किसी मोहत किसी क्रिया वा කරමින් සිටීවි කියලා විස්තර කරන්න. අනාගතයේ කිසියම් මොහොතකදී කිසියම් ක්‍රියාවක් කර කර ඉඳී කරමින් සිටීවි කියලා විස්තර කරන්න. හරි. හෙට මේ වෙලාවට මම මොනවා කර කර ඉඳීවිද? හෙට මේ වෙලාවට මම මොනවා? ටීවී බල බල ඉඳීවි. බලන්නේ නැහැ ඔයගොල්ලෝ. එහෙම කියමුකෝ. හරි. දැන් මේ සූත්‍රය මොකක්ද? මුලින්ම කතරු ඊට පස්සේ will be එක තමයි දැන් මේ වර්බ් එකේ ing දාන්න. helping වර්බ් එක will be ඉන්නේ present future continuous නම් මේ වර්බ් එකට ing දාලා ඊළඟට object එක දාන්න. හරි. මේ වර්බ් එකට ing දානවා කියන්නේ යමක් කරමින් will be කියන්නේ සිටී. හරි. මම I will be sitting නරඹමින් watching I will be watching කියන්නේ මම නරඹමින් සිටී මොනවද TV මේ වෙලාවට at this time හෙට tomorrow හෙට මේ වෙලාවට මම TV බල බල ඉඳී ඒ කියන්නේ හෙට මේ වෙලාවේදී TV බලන පටන් අරන් තියේවි ඉවර වෙලා නොතිබේවි TV බලනවා කියන ක්‍රියාවේ අතරමැද අවස්ථාවක සිටී present continuous එකේම අනාගත version එක future version එක හරි නරඹමින් සිටී තව උදාහරණයක් ගමු මගේ සහෝදරයා විශ්වවිද්‍යාලයක අධ්‍යයනය කරමින් ඉඳීවි කියලා අපි මේක තවත් දික් කරමු මගේ සහෝදරයා නම් my brother අධ්‍යයනය කරමින් සිටී නම් will be studying will be studying ing dadi y ka padne naha my brother will be studying mage sahodaraya subject ekak verb ekak adhyane karamin sitivi vishwavidyalayeka ek object ekak nemei vishwavidyalayeka kiyanne at a university a university mokada u kiyanne vowel sound nemei consonant sound enne eka y sound enne e nisa a university and university nemei sound ekai balanna u thibada and danne naha මගේ සහෝදරයා විශ්වවිද්‍යාලයක අධ්‍යයනය කරමින් සිටීවි හරි කිව්වා. දැන් මම මේ වාක්‍ය මම පොඩ්ඩක් දික් කරන්න ඕන. ඔහු එළ විභාගයේ උසස් පෙළ විභාගයේ සමත් වුණාට පස්සේ. හරි. ඔහු සමත් වෙනවා එළ විභාගයේ. ඒක අනාගත ක්‍රියාවක්. සහෝදරයා අධ්‍යයනය කරමින් ඉඳීවි කැම්පස් එකේ ඒකත් අනාගත ක්‍රියාවක්. මේක future continuous. හරි අධ්‍යයනය කරන්නේ මේ කියන්නේ අධ්‍යයනය කරමින් සිටීවි අනාගතයේදී එක්තරා මොහොතක මගේ සහෝදරයා විශ්වවිද්‍යාලයක අධ්‍යයනය කර කර ඉඳී. හරි දැන් A-level පාස් වුණාට පස්සේ කියලා කියන්නේ මොන ටෙන්ස් එකෙන්ද? පස්සේ නම් after නේ.
after hari mata kiyanne lekin dan paachi karanne simple present tense ohuna he samath wenawa past simple present tense he ekawachana ena api double s ekata passe danne s neme es he passes the a level examination meka wenne labana avurudda na next year ඉල්ලන්න පුළුවන් නැදින්න පුළුවන් අවුරුද්ද ෂුව නැත්තම් හරි මගේ සහෝදරයා ලබන අවුරුද්දේ A level pass වුණාට පස්සේ ඔහු විශ්වවිද්‍යාලයක අධ්‍යයනය කර කර ඉදී ඒ තමයි කිව්වේ හරි තමත කරලා ලියන්න මේක කියන පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා he passes noda after එකට පස්සේ කෙලින්ම වඩ දාන්න පුළුවන් අර gerund එක verb එකේ ing form එක after passing කියලා දාන්න පුළුවන් ඊනොදා යනවා නะ මොකද after එකට පස්සේ verb එකට ing දැමිය යුතු my after passing the level examination කියලා යන්න පුළුවන් ඕන ක්‍රම දෙකම හරි ඔෂන ලියන්න the continuous tenses to not hari meka nawathana nawathana karanne meka thama wedagathma de hari amada kala diyanne pa habada idama tenses tika ona da api yan perfect tenses sir perfect tenses sir number 1 present perfect tense present perfect tense present perfect tense appo ilada meka pawichchi karana present perfect tense pawichchi karanne atheetha kriyawan vistara karanna atheetha kriyawak vistara karanna atheetha kriyawak iti present ne vartamana ne ai present kiyanne kena past kiyanne thibbai atheetha hari hetuwa thamai ara atheetha kriyawa वर्तमान මොහොතත් එක්ක වර්තමාන මොහොතත් එක්ක ඒ කියන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකත් එක්ක මොකක් හරි සම්බන්ධයක් කනෙක්ෂන් එකක් තියෙනවා එහෙනම් මේක පාවිච්චි කරන්නේ වර්තමාන මොහත හා සම්බන්ධයක් සහිත අතීත ක්‍රියාවන් විස්තර කරන්න එක්ක මෙහෙම හිතන්න පුළුවන් අතීතේ ක්‍රියාවක් කළා ඒකේ ප්‍රතිඵලය දැන් පේන්න තියෙනවා හරි එතකොට අපි පාවිච්චි කරනවා ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් එක හරි සරලව කියනවනම් යම් ක්‍රියාවක් කරලා තියෙනවා කරලා තියෙනවා මම මේ පොත කලින් කියවලා තියෙනවා මම අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා මම ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා කරලා තියෙනවා මොන හරි ක්‍රියාවක් අපි අතීත අත්දැකීමුණක් කියන්න පුළුවන් අපි සිංහලෙන් උනත් කියන්නේ කරලා තියනවා කියන්නේ අනුරාධපුරේ ගියා නෙමෙයි ගිහිල්ලා තියනවා කියලා කියනවා මම කවදා හරි දවසක. එහෙමනේ කියන්නේ. ආ. ඒතර මෙතෙන් හොඳට මතක තියාගන්න කවදාක්වත් මම අනුරාධපුරේ ගිහිල්ලා තියනවා කවද්ද කියලා කිව්වද? කවදාක ක්‍රියාව කරපු වෙලාව කියන්නෙම නැහැ. දාන්නම බෑ. ප්‍රසන්ට් පර්ෆෙක්ට් වෙලදී අතීතේ ක්‍රියාවකලේ කවද්ද කියලා කවදාක්වත් ටයිම් එක දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මතක කරලා ලියන්න. හරි. සරලව කියනවා ප්‍රසන්ට් පර්ෆෙක්ට් කියන්නේ යමක් කරලා තියනවා. කරලා තියෙනවා සූත්‍රයේ මුලින්ම කතරු has have එක verb එකේ past participle TP දානවා ඊළඟ object එක past participle කියන්නේ ලා යන්නේ verb එකේ ලා යන්න දාන ing නම් අල් ලා යන්න past participle නම් ලා යන්න has have කියන්නේ තියෙනවා එහෙනම් කරලා තියෙනවා හරි කතරු ඒක වචන අපි දාන්නේ has කතෘ බහුවචන නම් අපි දාන්නේ හැ හරි මතකද කියලා දුන්න උදාහරණ ඒගොල්ල මේ හෝල් එක නැත්නම් හිතන ඕගොල්ලන් ගෙදර කියලා හරි අතීතයේ දවසක බාස්ලා වගේයක් ඇවිල්ලා නිවස පේන්ට් කළා අතීතයේ පේන්ට් කළා ඒක තමයි අතීත ක්‍රියාව
දැන් මම කියන්නේ අපේ නිවස පේන් කළා නෙමෙයි පේන් කරලා තියෙනවා කියලා හේතුව අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය දැන් පේන්න තියෙනවා දැන් නිවස අතීත ක්‍රියාව පේන් කළා ඒ පේන් කරපු දෙ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා නිවස ලස්සනට තියෙනවා ඒ වට කියන්න පුළුවන් ඒගොල්ලෝ අපේ නිවස පේන් කළා හරි ඒගොල්ලෝ ඔවුන් නම් සබ්ජෙක්ට් එක දේ ඊට පස්සේ අපි කියන්නේ verb එක පේන් කරලා තියෙනවා plural නම් අපි දාන්නේ have painted පින්තාරු කරලා තියෙනවා පේන් කරලා තියෙනවා මොකද්ද සබ්ජෙක්ට් එකක් තියෙනවා verb එකක් තියෙනවා මොකද්ද පේන් කරලා තියෙන්නේ අපේ ගේ අපේ නම් අව නිවස නම් home they have painted our home කියන්නේ ඒගොල්ලෝ අපේ නිවස पेन कर लेती है ना इनाथी ते पेन कला ते रिजल्ट टेका पेन लेती है ना हाय मतलब उदाहरण था मागे अम्मा एके यात्रों नेती करेंगे ना दिए ना अती ते यात्रों नेती करेगा अच्छा देख हमें तेरे मैत्रो होए ना प्रतिपाली भुक्ति ही ना दे मागे अम्मा ना माय मादे अपने माय मादे के दाने हैज नेती करेगे ना लॉस्ट key my mother has lost her key lost past participle නැති කරගෙන තියෙනවා හරි එතන ඉතින් ලා කියන එක එතන ගැලපෙන්නේ නැහැ හරි මම්මගේ ඇඟිල්ල කපාගෙන තියෙනවා I have cut my finger cut past participle cut cutment හරි එහෙනම් අතීතයේ ඇඟිල්ල කැපුණා දැන් ප්‍රතිඵලයේ භුක්ති විඳිනවා දැන් ලේ ගලනවා වේදනාව දැනෙනවා හරි නේද මතකයි නේද ඔය ටික වැහැලා තියෙනවා It has rained. It has rained. एक है ना ती ते वैसा वह पे के प्रतिपल जन पे ना दिए ना अब इट पारिसारे मार्डे वेला तेत वेला वैसे प्रतिपल पे ना दिए ना ये मना किया ने it rained ने में अति तकाल ने में और it rained के लगे ना वह तेत it rained के लगे ना प्रतिपल पे ना है past tense देखो simple past tense it rained two weeks ago के लगे ना पुरा साल देगर काली वैसा जब प्रतिपल पे ना है අපෙන් දැන් වැස්සා නම් ප්‍රතිපද වෙන්න තියෙනවා අපි කියන්නේ present perfect it has rained වැහලා තියෙනවා හැබැයි කවද්ද කියලා කියන්නේ නැහැ වැස්සේ කවද්ද කියලා කියන්නේ නැහැ present perfect වලදී past එකේද කියනවා හරි ඊට අමතරව present perfect පාවිච්චි කරනවා මේ දැන් කරපු ක්‍රියාවන් විස්තර කරන්න මේ දැන් කරපු ක්‍රියාවන් විස්තර කරන්න ඔහු පන්තියට ආවා විතරයි මේ දැන් වෙච්ච ක්‍රියාව. ඔහු නම් he ඇවිල්ලා තියෙනවා has come එකේ past participle come-යි මේකෙන් ඇවිල්ලා තියෙනවා he has come පන්තියට to the class මේක අපිට තව දියුණු කරන්න පුළුවන් මේ දැන් කියන එක තව අර්ථවත් කරන්න මැද්දට just කියන එක දාන්න. he has just come to the class. ඔහු මේ දැන් පන්තියට ඇවිල්ලා තියෙනවා එනවා මේ දැන් ඉමීඩියට් පාස්ට් එක මේ දැන් අවසන් වෙච්ච ක්‍රියාව විස්තර කරන්න ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් පාවිච්චි කරනවා ඒක ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් වල තවත් භාවිතයක් අතීතේ ක්‍රියාවක් මේ මොහොතත් එක්ක සම්බන්ධ නම් නම්බර් 1 මේ මොහොතේ ක්‍රියාව විස්තර කරන්න මේ මොහොතේ කියන්නේ සෝරි මේ දැන් වෙච්ච ක්‍රියාව විස්තර කරන්න පාවිච්චි කරනවා මේ දැන් කරලා ඉවර වෙච්ච ක්‍රියාව විස්තර කරන්න නුදුරු අතීතයේ කියන දහසින් පාවිච්චි කරනවා ඒක නම්බර් 2 අද ගණනේ දොඩි The class has just started. Panthiye me den patan gatta vitarak. Mama mage lunch ekak gatta vitarak. Kohomada kiyanne eka? Mama nan I have suddha kanawata kiyanne have had kiyanama. Have kiyanama. Kanawata have your lunch. Wage lunch ekak kanna ganna. Have a cup of tea bonna. Teka bonna eth have. Hai. I have खाला खाला क्या नहीं इतने इतने में ये गुलो किया है खाना डर क्या नहीं हैव ने है ना खाला हैव किया ने के चे वी ई ए के पास पार्टिसिपल हैड है ना आई हैव हैड किया है ने मामा खाला किया ना माँ मुखार मागे लंच कर माय लंच मामे दें खाला दिया ना आई हैव जस्ट हैड माय लंच मामा दें टमाट खाला दिया ना आई हैव ऑलरेडी हैड माय लंच ठीक है इतने बुलाड़ कालिंग क्या
මම තාම කාලා නැහැ මගේ ලන්ච් එක. I haven't had my lunch yet. Present perfect එකට භාවිතයක්. I have not had my lunch yet. මම තාම මගේ ලන්ච් එක අරගෙන නැහැ. Yet දාන්නේ negative වලදී. Yet දාන්නේ negative වලදී. හරි. ඊට පස්සේ present perfect වලදී ප්‍රශ්න අහන්න පාවිච්චි කරනවා ever වගේ දේවල්. ඒ කියන්නේ කවදා හරි කලින් papers වල ඇවිල්ලා තියෙනවා. හරි. ඔයා කවදා හරි භූතයක දැකලා තියෙනවද? කොහොමද අහන්නේ? ඔයාගේ ජීවිත කාලය තුළ ඔයාට කවදා හරි අත්දැකීම ලැබිලා තියෙනවද? තියෙනවද? ප්‍රශ්නයක් අහද්දී has have ඉස්සරහට ගන්නවා. Have. ඔයා you කවදා හරි ever have you ever දැකලා දකින්නට සී දැක්කනම් සෝ දැකලානම් සී දැකලා තියනවාද ඉවර කවදා හරි ඔයා කවදා හරි දැකලා තියනවාද කවද භූතෙක් ghost කස්සිය අතරාට කියන්න පුළුවන් එවදාන ප්‍රශ්න අහන බං මේ ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් හැබ් එක පාස් පාර්ටිකල් තියෙනවා හරි තරල් උත්තර දෙන්න පුළුවන් නැහැ මම කවදාකවත් භූතයක දැකලා නැහැ no I have ඔන්න never පාවිච්චි වෙනවා තවත් එකක් ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් never සිම්පල් ප්‍රසෙන්ට් එකක් පාවිච්චි වෙනවා හැබැයි බහුල පාවිච්චි වෙන්නේ ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් I have never seen මම කවදාකවත් දැකලා නැහැ කවද a ghost භූතයක මම දැකලා තියෙනවා භූතයක කිහිප පාරක් Yes, I have seen. I have seen. Like spoken now, I've seen. I've seen. I've seen a ghost. Mama ghost kya ne kya karati hai na kahi pa baara? Several times. Mange jeevi the in my life. Kya ne kuda? Matre, matre ne liya na karna. අද පාස් පේපර්ස් නොකර මේක කරේ ඔයාලගේ ඉල්ලීමක් මේක ළමයි දෙන්නෙක් වගේ මට කතා කරලා මේක කරන්න කියලා. ඒ වගේ මොන හරි පාඩම් ඕන නම් කියන්න. අමතර පාඩම් ඕන නම් කියන්න. පරණ පාඩම් මතක් කරන්න ඕන නම් කියන්න. අර ඒක ඔයගලන්ට අර කොවිඩ් 19 ගැන වගේ මම ඉදත් කිව්වා හැබැයි ඔගොල්ලෝ මේ වගේ සේකක් එන්න පුළුවන් how i spend my covid 19 vacation last vacation කියලා අපි ලියලා තියෙනවානේ covid 19 vacation covid 19 නිවාඩු ගත කරපු ආකාරය විස්තර කරන්න එන්න පුළුවන් එහෙම සේක මම ඉස්සරහ ලියන්න පොඩ අවලන් තනියම ලියන්න පුළුවන්ද කියලා බලන්න මම කොහොමද covid 19 නිවාඩු ගත කළේ අම්මා තාත්තා මොනවද කළේ වැඩිපුර ඔයා මොනවද කළේ කියලා තමයි කියන්න ඕනේ ඔයාවදාරි නව ශ්‍රීලංකේ ගිහිල්ලා තියෙනවද? පුළුවන් දහන්න. කාට හරි. අහන්න බා. පුළුවන් මම දන්න ඔයාලට පුළුවන් කියලා අහන්න. Have you ever been to New Zealand? Very good. Have you ever been to New Zealand? Have you ever? ඔයා කවදා හරි. දැන් ගිහිල්ලා කියන්නේ අපි දාන්නේ gone නෙමෙයි. Go කියන්නේ යනවා, went කියන්නේ ගියා, gone. ගිහිල්ලා නෙමෙයි. Gone කිව්වොත් ගිහිල්ලා තාම එහෙ. ගිහිල්ලා තාම නව ශ්‍රීලංකේ. මම අහන්නේ මගේ ඉස්සරහා ලංකාවේ ඉන්න කෙනෙක්ගේ. එහෙනම් ගෝන් දැම්මොත් වැරදි. දාන්න ඕන ගිහිල්ලා ඇවිත් කියන අදහස ගන්න. B. ඒතර B එකේ තවත් භාවිතයක්. ඒතර B වර්ක්ස් කරද්දී මම කිව්වද මේ තැනදී. මේ කියන්නේ ගිහිල්ලා තියනවාද ගිහිල්ලා ඇවිත් අතර. නව ශ්‍රීලංකේට ස්ථානික කාලේ අපි දානවා. 2 කියලා. 2 New Zealand.
ඔබ කවදා හරි නවසීලන්තයට ගිහිල්ලා තියෙනවද? ඒක උත්තර දෙන්න පුළුවන් no නැහැ. I have never been to New Zealand. මම කවදාකවත් නවසීලන්තයට ගිහිල්ලා නැහැ. ගිහිල්ලා තියෙනවා නම් yes I been to New Zealand. එතන yes I have been to New Zealand several times. ඊම වාරක් ගිහිල්ලා තියෙනවා. හරි ඔය several times අර had been කියන මතකද ගිය වෘත්ති ටේප් එකේ තිබ්බා. අර tourist කෙනෙක් ප්‍රශ්නෙක ඊළඟට අපි යමු past perfect tense එක කරලා තියනවනේ මේ කරලා තිබුණා. ඉතින් මේකේ මතිත කාර්ය හරි ලේසි. කරලා 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 තමයි perfect නා. present නම් කරලා තියෙනවා, past නම් කරලා තිබුණා, future නම් කරලා තියෙයි. past perfect tense. හරි. past perfect tense කොහොමද පාවිච්චි කරන්නේ? can you tell me? පුළුවන් කියන්න. When do we use past perfect tense? Can you tell me? Bad again. Past perfect tense paachiranne. Atheetha kriyavakata kalin karapu kriyawa vistara karanne. අතීතේ කරපු ක්‍රියාවකට කලින් කරපු ක්‍රියාවක් විස්තර කරන්න. නැත්නම් අතීතේ සිදු වෙච්ච සිදුවීමකට කලින් වෙච්ච සිදුවීමක් විස්තර කරන්න. මුලින්ම පත්‍ර දානවා. present perfect නම් has have එක past participle දාන්න ඕනේ. past perfect නම් අපි had එකත් එක්ක තමයි past participle දාන්නේ. ඊළඟට object එක. හරි. past participle එකේ ලා කියන එකනේ had කියන්නේ තිබුණා. මම මොනහරි ක්‍රියාවක් කරලා තිබුණා කිසියම් කෙනෙක් යම් ක්‍රියාවක් කරලා තිබුණා ඔක තමයි past perfect කියන්නේ හරි මතක කරගමු ඔයාලට පොර උදාහරණ විශේෂයෙන් මේවා කියලා දෙනකොට අර පරණිය මතක් වෙන නිසා තමයි අපි පරණ උදාහරණම ගන්නෙ ඒක තමයි ඒකත් එක්කම link වෙලෙනවා ඒ ඉගෙනගත්ත සියල්ල මේ වෙලාව හරියට අවධානයෙන් අහන් හිටියා නම් ඒක උදාහරණයක් මතක් කරපු ගමන් ඒ උදාහරණෙත් එක්ක සාමාන්‍යයෙන් බොහෝ විට බොහෝ වෙලට ඒකත් එක්ක බැඳිලා තියෙන සියලුම ග්‍රැමර් කරුණු ටික මතකෙට එනවා. ඒකයි වැඩිපුරම මේ පරණ උදාහරණ ගන්නෙ. හරි. කෝච්චිය පිටත් වෙලා තිබුණා. කොහොමද කියන්නේ? දුම්රිය. ඒක තමයි සබ්ජෙක්ට් එක. The train. දැන් පිටත් වෙලා තිබුණා කියන්නේ අපි had එකත් එක්ක past participle දාන්න ඕන. පිටත් වෙනවා නම් leave. පිටත් වෙලා පිටත් වුණා නම් left. පිටත් වෙලා නම් ඒත් left past participle මේ කියන්නේ පිටත් වෙලා had කියන්නේ තිබුණා දුම්රිය පිටත් වෙලා තිබුණා ස්ටේෂන් එකේ the station හරි කෝච්චිය දුම්රිය ස්ථානයේ පිටත් වෙලා තිබුණා හරි මේක අතීතයේ සිදුවිච්ච ක්‍රියාවක් වඩා අතීත ක්‍රියාවක් බොහෝ විට වඩා අතීත ක්‍රියාවන් ඉස්සර කණ්ඩායම් පාවිච්චි කරනවා ඉතින් වඩා අතීතය කියන්නේ නම් බොහෝ විට මේකත් එක තවත් ක්‍රියාවක් දාන්න ඕන. එහෙනම් අතීත ක්‍රියාවන් දෙකක් වෙලා තිබුණා. වඩා අතීත ක්‍රියාව මුලින් වෙච්ච ක්‍රියාව past perfect number 1. අපි තවත් ක්‍රියාව මේකට join කරමු. මම ස්ටේෂන් එකට යන්න පෙර මම ස්ටේෂන් එකට ගියා නම් I went to the station. දෙවෙනි ක්‍රියාව simple past perfect තමයි කියන්නේ. I went there කියමුකෝ. පොදු ස්ටේෂන් එකේ දෙපාර දාන්න අවශ්‍ය නැහැ. මම ගියා එහෙ දෙය I went there කියන මම එහෙ ගියා මම එහෙ යන්න පෙර කලින් before I went there මම එහෙ යන්න කලින් මොකද වුනේ ට්‍රේන් එක පිටත් වෙලා තිබුණා එහෙනම් මුලින්ම උනේ කෝච්චිය පිටත් වෙච්ච එක පස්සේ උනේ මම දුම්රිය ස්ථානෙට ගියේ එක මට කෝච්චිය මිස් වුණා පළවෙනි ක්‍රියාව past perfect දෙවෙනි ක්‍රියාව simple past එහෙනම් අතීතේ කරපු ක්‍රියාව මොකද්ද මම ස්ටේෂන් එකට ගියා ඒ ක්‍රියාවට කලින් කරපු ක්‍රියාවක් නැත්නම් වෙච්ච සිදුවීමක් විස්තර කරනවා past perfect වලින්. පැහැදිලි? හරි මේ විදිහට කියමු. මගේ මල්ලි ජනේලයෙන් කඩලා තිබුණා තාත්තා නිවසේට පැමිණීමට පෙර. මගේ මල්ලි my brother had broken කඩලා තිබුණා ජනේලය the window my brother had broken the window. ඔන්න younger brother මල්ලි before නැත්නම්
तो before को पहले बिटना when हाय क्या मतलब आता है ना when my father came home मगे ताता निवासरे फैमिली ने बिटे मगे ताता निवासरे फैमिली ने पहले before my father came home तो बोलिंग वाले मान ली जाने ले खाड़े पे इधर फास्टे वाले ताता के इधर आप इधर हाँ मगे अम्मा निवासरे फैमिली ने बिटे मामा टीवी नारंबला इवरे लाती हूँ ना I had watched TV. हमें TV बाली बनाई. When my mother came home. मुलीमों ने हमें TV बाली पे कर. पास्ट उन्हें आम्मा आप हुए कर. मुलीमों ने चक्रीय आवर पास्ट परफेक्ट. पास्ट ने चक्रीय आवर सिंपल पास्ट. हरे. हरे. एना पास परफेक्ट है ना और चला दिए प्रश्न आखा देना ना हेड की सरहाड़ गाना मैं कहा हेड द ट्रेन लेफ्ट कोची बिठाते ना तिबुना द नेगेटिव कराने में देना नॉट दाना द ट्रेन हेड नॉट लेफ्ट द स्टेशन द ट्रेन हेड नॉट लेफ्ट द स्टेशन हाँ बिठाते ना तिबुना द हैडन द ट्रेन लेफ्ट द स्टेशन मत करने वाली हरी माता की आदत कर गया ना इरा ने फ्यूचर परफेक्ट एक यानी करला टीएवी अनागते किसियाम मोहतक पेन कोटे किसियाम क्रियावा संपूर्ण करला टीएवी अवसान करला टीएवी එහෙම කියන්න තමයි පාවිච්චි කරන්නේ සූත්‍රය කියනවා නම් මුලින්ම කර්තෘ ඊළඟට helping verb එක දාන්නේ will have එක අපි දාන්නේ past participle එක perfect අනිවාර්යෙන් past participle සහ passive voice නම් past participle විතරමයි දාන්නේ ඊට පස්සේ දානවා object එක ඒ කියන්නේ කරලා will have කියන එක තනි තේරුම තමයි PAV යමක් කරලා තියෙන්නේ ඔවුන් මේ නිවස සාදා තියේවි ලබන අවුරුද්ද වෙන විට මේ දැන් මේ දවස්වල ගේ හදාගෙන යනවා අනාගතයේ කිසියම් මොහොතක් වෙන විට ලබන අවුරුද්ද වෙන විට අනාගතයේ කිසියම් මොහොත ලබන අවුරුද්ද වෙන විට කිසියම් ක්‍රියාවක් අවසන් කර තියේවි ගේ හදනවා කියන ක්‍රියාව අවසන් කරලා තියේවි හරි ඒක තමයි මේ කියන්නේ ඔවුන් නම් දේ සාදලා තියේවි තියේවි නම් will have සාදනවාට කියන්නේ build එතන d දාන්න ඕන සෑදුවා නම් build t දාන්න සාදලා ඒ t සාදලා නැත්නම් ගොඩනගලා තියේවි they will have built main නිවස this house ඕන්ගේ නිවස නම් their house නිකම් house කියන්නේ බෑ determine එකක් දැමිය යුතුමයි හේතුව house කියන්නේ countable සිංගියුලර් නවුන් එක. ඒක වචන සහ ගණන් කළ හැකි නාම පදයක්. එහෙම නිකන් ඒව නිකන්ම තියන්න බෑ. ඉස්සරහ ඩිටර්මින් එකක් අවශ්‍යමයි. They will have built this house. ඔවුන් මෙම නිවස සාදලා තියේවි. සබ්ජෙක්ට් එකක් තියෙනවා, වර්බ් එකක් තියෙනවා, ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. ලබන අවුරුද්ද වෙන විට කියන්නේ by. ලබන අවුරුද්ද next year. දෙදස් 30 වෙන විට මම්මගේ උපාධිය අවසන් කරලා තියේවි සම්පූර්ණ කරලා තියේවි කොහොමද කියන්නේ මම නම් I සම්පූර්ණ කරලා තියේවි තියේවි නම් will have එක past participle දානවා සම්පූර්ණ කරලා completed මම සම්පූර්ණ කරලා තියේවි මොකද්ද මගේ උපාධිය my degree ලබන අවුරුද්ද වෙන විට by next year ලබන අවුරුද්ද වෙන විට 2030 වෙන විට by 2030 ලබන අවුරුද්ද වෙන නේ ෂොක් නේ හරි එල්ලන කරන්නේ දෙකුත් නැහැ
I will have completed my degree by 2030. Just here, evaluated. හරි. එතකොට අනාගතයේ කිසියම් මොහොතක් වෙනකොට ක්‍රියාවක් සම්පූර්ණ කරලා තියෙන්නේ. එතකොට මේවා ටිකක් ඈත අනාගතේනේ. මේ ළඟ කිට්ටු අනාගතයේ දේවල් වලට කියන්න පුළුවන්. හරි. හිතන්න කිසියම් පුද්ගලෙක් දැන් නුවර යන ගමන් ඉන්නේ. හරි. තාම ඉන්නේ කොයි හරියද? අපි කියමු කෑගල්ල කියලා. ඔහු තව පැය දෙකකින් වගේ ඔහු අද අට වෙද්දි වගේ කියලා හිතමුකෝ. නුවරට ගිහිල්ලා තියෙන්නේ. काफी काफी तीन आगे लिखे रहूं। He will have gone to Kandy by 8 p.m. ये ना अनागते किसी अमुख तक वेदी, अट्टे वेदी, नुवरे यानो आके इन क्रिया आवे अवसान करला ती है। क्या नहीं है माय? ओहो ना, he will have then that gone, ये लाइन ना बी, ये लगा ना ये gone, नुवरे अट्टे to Kandy and the proper noun k capital sthane ekak hitu dana destination ekakata kali hari e sthane de yana nisa naththa nikan vaasthana in candy he will have gone to candy ohu nuwarata gihilla thiyevi by venavita 8 pm tonight adare 8 weddi ohu nuwarata gihilla thiyevi hari prashna kalanna ona will ek isthara gatta will he have gone to candy by 8 pm eken ata wedi nuwara de gihilla tie vida gihilla no tie vida won he have gone to candy oh gihilla no tibe he will not have gone to candy hari mataka hiti kena future perfect ekak hari ara gesa de mage podi prashnayak ahuwa mataka api graph kala prastharayak isthara karanne एक मांग अरे माफी सीमा हने खादरे के नोट ऐहू अमुखाद हरे उत्तरी किया ना भीमाय अरे प्रॉपर नाउ संबंधे सब्जेक्ट ऐप आगे दिया मैथ्स मैथ्स आउ अमुखाद दरिया साइंस मरे साइंस दरिया सिंपल द कैपिटल भीमाय मैं के कावस्ता वगैरह दी अभी दानना प्रॉपर नाउ ना मूल्य कोर कैपिटल कॉमन नाउ ना मूल्य कोर सिंपल अभी सामान्य लिया ना ने ए पे पे मांगी करने के ना क्यों हुए पे के वार्ड देने सिंपल मैथ्स ना वाले यारों ने सिंपल मैथ्स पे के वार्ड देने कैपिटल मैथ्स ना वाले यारों ने कैपिटल मैथ्स हाँ मैं मान मैं के एकावस्था वाली कॉमन नाउन है एकावस्था वाली प्रॉपर नाउन है का ये अवस्था उन्हें तीर नहीं है ना हाँ और सरल සිම්පල් මැත්ස් ගන්න. බොහෝ විදිහක ඔබටත් හොඳයි ඒවා නිකම්ම වාඩියනවා නම් එහෙම මොකද දීලා නැතුව ලියනවා නම් කැපිටල් මේ යන්න. හරි. ඒක විවාදාත්මකයි. එක අවස්ථාවලදී ඒක ප්‍රොපර් එක අවස්ථාවලදී කොමන්. ඉතින් කොමන් නම් සිම්පල්, ප්‍රොපර් නම් කැපිටල්. ඔයා නිකම්ම ලියනවා නම් කැපිටල් යන එක හොඳයි. කැපිටල් මේ පාවිච්චි කරන්න වෙනවා විශයක් කියලා තියෙනවා. හරි. ඉංග්‍රීසි වගේ භාෂාවන් කොහොමත් ප්‍රොපර් नंबर टेन इलाके में ऐसे प्रेजेंट परफेक्ट कंटिन्यूअस टेंस परफेक्ट कंटिन्यूअस टेंसेस पावची करने को जीना अतीत क्रिया व पटांगता तामत एक क्रिया व कर करे इन्ना न तातीत क्रिया पटांगता काल्यती सिकला तामत करना किसी हम क्रिया व करमी निदला दिए ना මේ වගේ මෙන්න present මෙන්න past මෙන්න future අතීතේ ක්‍රියා පටන් ගත්තා මේ වර්තමාන මොහොතේ මේ දැනුත් කර කර ඉන්නවා present continuous එකත් එක මේක පොඩක් compare කරන්න present continuous කියන්නේ දැන් මේ මොහොතේ කර කර ඉන්න ක්‍රියාවක් present perfect continuous කියන්නේ ඒත් දැන් කර කර ඉන්න ක්‍රියාවක් හැබැයි කියන අමතරව කොච්චර කාලයක් තිස්සේද කරන්න කියලා duration එකක් දෙනවා එහෙම හිතන්න පුළුවන්. එහෙනම් දැන් කර කර ඉන්න ක්‍රියාවක් ඩියුරේෂන් එකක් සහිතව. එහෙම නැත්නම් අතීතේ ඉඳන් අතීතේ පටන් ගත්ත ක්‍රියාවක් තාමත් කරනවා.
सूत्र मुलिम का ඊළඟට main verb එකේ එක main verb එක main verb එකට ing දානවා ඊළඟට object එක දානවා ඒ කියන්නේ කිසියම් ක්‍රියාවක් කරමින් been කියන්නේ ඉඳලානේ ප්‍රධාන වශයෙන් ඉඳලා තිබිලා වෙලා හරි කරමින් ඉඳලා has have කියන්නේ තියෙනවා යම් ක්‍රියාවක් කරමින් ඉඳලා තියෙනවා හරි මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා අතීතයේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා තාමත් ඉගෙන ගන්නවා අපේ නම් i තාම නවත්තලා නැහැ ඉස්සරහට ඉගෙන ගන්නේ විභව දුරට i එක අපි දාන්නේ have i have been මේ සූත්‍රයට අදිශ කරන්න තියෙන්නේ learn ඉගෙන ගන්නවා ඉගෙන ගන්න ඉන්න learning object එක english i have been learning english කියලා කියනවා duration එක සාමාන්‍යයෙන් දාන්න ඕන කොච්චර කාලයක් තිස්සේද මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා කොච්චර කාලයක් තිස්සේද for 11 years අවුරුදු 11ක් තිස්සේ for කියන්නේ තිස්සේ අපි කාල පරිච්ඡේදයක් වෙනවා නම් for දාන්නේ for 2 hours for 11 years for 2 months කාල පරිච්ඡේදය පටන් ගත්ත දවස දෙනවා නම් time එකක් දෙනවා නම් since තමයි දාන්නේ since වල දාන්න පුළුවන් since 2011 නැත්නම් since 2010 2010 සිට since කිව්ව සිට පටන් ගත්ත දිනේ දෙනවා ටයිම් එක දෙනවා අවුරුද්ද දෙනවා හරි මතකද නේද හරි ඔයගොල්ලෝ වේදස්ස වල අධ්‍යයනය කරනවානේ අපි උදේ පාන්දර ඉඳන් තාමත් අධ්‍යයනය කරනවා දවසට පැය 15ක් 16ක් විතර පාඩම් කරනවා. අපි නම් we අධ්‍යයනය කරමින් ඉඳලා තියෙනවා. We have been studying. මහන්සි වෙලා hard. උදේ පාන්දර සිට සිටනන් since. උදේ පාන්දර early morning. අද උදේ නම් since this morning. එහෙම කියමු since this morning. අද උදේ පාන්දර සිට මම අධ්‍යයනය කරමින් ඉඳලා තියෙනවා. අපි අද උදේ පාන්දර සිට අපි අධ්‍යයනය කරමින් ඉඳලා තියෙනවා. අධ්‍යයනය කරමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ උදේ අධ්‍යයනය කරන්න පටන් ගත්තා. තාමත් ස්ටඩි කරනවා. තාම නවත්තලා නැහැ. හරි නේද? මෙතන අපිට දෙකේ වෙනස් කරමු. මොකද වී එකේ ප්‍රශ්නයක් හදද්දී අර අපි අපේ ප්‍රශ්න අහන අඩු නිසා මාන්නේ දෙය කියලා හදපොට they have been studying hard since this morning ප්‍රශ්න හදන්න ඕන නම් have කියන එක ඉස්සරහට ගන්න have they been studying hard since this morning කියන්නේ ප්‍රශ්නයක් ඒක present perfect continuous ප්‍රශ්නයක් ඔවුන් අද උදේ සිට අධ්‍යයනය කරමින් ඉඳලා තියෙනවාද අධ්‍යයනය කරමින් ඉඳලා නැහැ නැහැ කියනවා not done they have not been studying hard since this morning adhyayana karame indala nadda haven't they been studying hard since this morning haven't they been studying hard since this morning amathakana balanna youtube ekage lessons balanna mata kirima vithara meka gal karanna number 11 past perfect continuous tense අතීත කෙරෙමින් පැවති කාලය present perfect continuous කියන්නේ කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳලා තියෙනවා past perfect continuous කියන්නේ කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳලා තිබුණා හරි සූත්‍රය මතක කරගන්න මුලින්ම පත්‍ර ලියනවා present perfect continuous නම් අපි දාන්නේ has හරි have හරි past නිසා අපි දාන්න ඕනේ had ඊළඟට been දානවා ඊළඟ main verb එකට ing දාන්න ඕන present tense එකේ verb එකට ing දාන්න playing watching writing වගේ ඊළඟ object එක දාන්න හරි බලමු උදාහරණයක්
ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් ඉඳලා තිබුණා අවුරුදු 5ක් තිස්සේ ආ එහෙනම් ඔහු අතීතයේ අවුරුදු 5ක් තිස්සේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් ඉඳලා තිබුණා හරි එහෙනම් මේක පාවිච්චි කරන්න කවදිනාද කිසියම් ක්‍රියාවක් අතීතේ පටන් ගත්තා කාලයක් කළා අතීතේම නැවැත්තුවා දැන් කර කර ඉන්නේ නැහැ අතීතේම නැවැත්තුවා අතීතේ පටන් ගත්තා කාලයක් කළා අතීතේම නැවැත්තුවා නම් මේ ටෙස්ට් එක හරි verb plus ing කියන්නේ කරමින් been කියන්නේ ඉඳලා had කියන්නේ තිබුණා ඔහුනම් he had been he had been following oh hadarame indala tibuna and english course for 5 years avurudu 5k tisse oh avurudu 5k tisse english course ekak hadarame indala tibuna ha උදාහරණයක් මගේ මාමා අවුරුදු 10ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ඉඳලා තිබුණා මගේ මාමා my uncle had been living ජීවත් වෙන්නේ had been living බාන living කියන්නේ ජීවත් වෙමින් been කියන්නේ ඉඳලා had කියන්නේ තිබුණා ජීවත් වෙමින් ඉඳලා තිබුණා කොහෙද In Australia, Australia proper noun, a capital. Kataka kali indana in Australia for 10 years. Avuru 10ak tisse. Ha. Mage mama Australia ave avuru 10ak tisse jeevath wemin indala tibuna. Ohu Lankawata paminimata pera. Pera na before. Ohu aawa Lankawata. He aawa came Lankawata to Sri Lanka. අපි කියමු ගිය අවුරුද්ද කියලා last year. හා ඔහු ගිය අවුරුද්ද ලංකාවට පැමිණීමට පෙර මම මොකද කළේ තිබ්බේ? ඕස්ට්‍රේලියාව අවුරුදු 10ක් ජීවත් වෙමින් ඉඳලා තිබුණා. එන අතීතයේ ඕස්ට්‍රේලියාව ජීවත් වෙන්න පටන් ගත්තා. අවුරුදු 10ක් ජීවත් වුණා. අතීතයේම ඕස්ට්‍රේලියාව ජීවත් වෙන එක නතර කළා. ලංකාවට එනවත් එක්කම ගිය අවුරුද්දේ. හරි. එහෙනම් මුලින්ම උනේ මොකද්ද? අවුරුදු 10ක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙච්ච එක. ඒක පළවෙනි ක්‍රියාව. පස්වෙනි මොකද්ද ලංකාවට ආපු එක. ඒක දෙවෙනි ක්‍රියාව. පළවෙනි ක්‍රියාව මෙතන අතීත ක්‍රියාවන් දෙකක් වෙනවා. පළවෙනි ක්‍රියාව past perfect continuous. දෙවෙනි ක්‍රියාව simple past. හරි. මෙතෙන්ට had lived කියලා past perfect දානක් තිබ්බා. duration එක නොතිබ්බනම්. 10 years කියලා නොතිබ්බනම් past perfect දානක් පුළුවන් had lived කියන. duration එකක් තියෙන නිසා තමයි past perfect නොදා past perfect continuous පළවෙනි ක්‍රියාවට දාන්නේ. මතකයි නේද මොකද මේකින් කියන්නේ මගේ මාමා අවුරුදු 10ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ඉඳලා තිබුණා ඔහු ගිය අවුරුද්දේ ලංකාවට පැමිණීමට පෙර පළවෙනි ක්‍රියාව past perfect continuous දෙවෙනි ක්‍රියාව simple past හරි අවශ්‍ය උදාහරණ ලියන්නකට ඊළඟට number 12 future perfect continuous tense active voice වල අවසාන කාලය future perfect continuous tense කොයිලාට පාවිච්චි කරන්නේ කාටද කියන්න පුළුවන් දෙකෙන් කියන්නේ කරමින් ඉඳලා තියෙවි කාටද මතක මතකයි කිනා
මතකද සුබෝද දිනක මතකද කොයිලාටද පාවිච්චි කරන්නේ හරිනි මතකද කියනවා සුබෝද අනාගතේ කරමින් ඉඳීවි කියන එකක් ඔව් අනාගතේ මොනවා හරි යම් කිසි වැඩක නියත වෙමිනේ ඉඳීවි අනාගතේදී යම් කිසි වෙලාවක් ඇද්දී යම් කිසි ක්‍රියාවක් යම් කිසි වෙලාවක් තිස්සේ කරමු very good perfect හරි හොඳයි යා දෙන්නම හොඳයි දෙන්නම කම්බයින් කරනවාම හොඳ උත්තරයක් ආවනේ හරි එහෙම කම්බයින් නොවි හරි උත්තර ගන්න පුළුවන් මට පාඩම් කරලා ඉන්නා කම්බයින් වෙලා විභාග ලියන්න බෑනේ හරි උත්තර මේක පාවිච්චි කරන්නේ අනාගතයේ කිසියම් මොහොතකදී කිසියම් ක්‍රියාවක් කර කර ඉඳී එහෙනම් ෆියුචර් කන්ටිනියස් එකේ අදහස වෙන්නේ අනාගතයේ කිසියම් මොහොතකදී කිසියම් ක්‍රියාවක් කර කර ඉඳී එකෙන් වෙනස් වෙන්නේ අපි කියනවා කොච්චර කාලයක් තිස්සේ කරමින් ඉන්නේ කියලා එහෙනම් අනාගතයේ කිසියම් මොහොතකදී කිසියම් ක්‍රියාවක් කර කර ඉඳී අපි කියනවා ඒ කර කර ඉන්නේ කොච්චර කාලයක් තිස්සේද කියලා හරි අනාගතයේ කිසියම් මොහොතකදී කිසියම් ක්‍රියාවක් කිසියම් කාලයක් තිස්සේ කර කර ඉඳලා තියේවි හරි හරි ඒක විස්තර කරනවා මේ වගේ මේ ප්‍රසන්ට් මේ පාස්ට් මේ ෆියුචර් අතීතේ පටන් අරන් තාමත් කරනවා නම් ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් අතීතේ පටන් අරන් අතීතේම නතර කළා නම් පාස්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් ඉතින් අතීතේ පටන් ගත්තා මෙන්න පටන් ගත්ත මොහොත කාලයක් කරලා අතීතේම නැවතුණා නම් මේ අතීතේම නවත්තලා පාස්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් මෙතන පටන් ගත්තා කාලයක් කරලා අතීතේම නැවතුණා ෆියුචර් පර්ෆෙක්ට් කන්ටිනියස් කියන්නේ මොකද අනාගතයේ කිසියම් මොහොතක් මෙන්න අනාගත මොහොත හිතමු 2030 කියලා මේ දැන් 2021 හරි අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දි 2030 වෙද්දි යම් කිසි ක්‍රියාවක් කර කර ඉඳී කර කර ඉඳී මෙතෙන්දි කර කර ඉඳී අපි කියන කොච්චර කාලයක් තිස්සේ කියලා මේ ඩියුරේෂන් එකක් දානවා විශේෂයෙන් නිකම්ම කර කර ඉඳී නම් ෆියුචර් කන්ටිනියස් කිසියම් කාලයක් තිස්සේ කර කර ඉඳී නම් ෆියුචර් පර්ෆෙක්ට් කන්ටිනියස් ඉතින් කාලයක් තිස්සේ කියවුවහම මේ කාලය දිග වෙන්නත් පුළුවන් කොට වෙන්නත් පුළුවන් හරි අපි හිතමු මගේ තාත්තා ගත උදාහරණය මම ලංකා බැංකුවේ අවුරුදු 5ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙවි නම් තාත්තා වැඩ කරන්න පටන් ගන්නවද තාම පටන් අරගෙනවත් නැහැ 2025 ඉඳන් පටන් ගන්නවා දැන් 2021 එහෙනම් ක්‍රියාව අනාගතේ පටන් ගන්න කාලයක් තිස්සේ කර කර ඉන්නව නෙන්නක් පුළුවන්. ක්‍රියාව අනාගතේ පටන් ගන්නව නෙන්නක් පුළුවන්. තාත්තා අවුරුදු 5ක් තිස්සේ වැඩ කරමින් ඉඳී. වැඩ කරමින් ඉඳලා තියෙයි. 5 years නා. තාත්තා අවුරුදු 10ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙයි. නැත්නම් තාත්තා අවුරුදු 9ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙයි නා. 9ක් කියලා තමයි. එහෙනම් දැන් මේ වර්තමාන මොහොතේ තමයි නේ පටන් ගන්නවා. අවුරුදු 9ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙවි කියන්නේ. හරි. හරි ඩියුරේෂන් එක අවුරුද්ද 9 නම් වර්තමානයේ තමයි ක්‍රියාව පටන් ගන්නේ මම කියනවා තාත්තා අවුරුදු 20ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙන්නේ කියලා. දැන් 2010 තමයි ක්‍රියාව පටන් ගන්නවා. එහෙනම් මොකද? අවුරුදු 20ක් ඩියුරේෂන් එක අවශ්‍ය නම් ක්‍රියාව අතීතේ පටන් ගන්න. ක්‍රියාව පටන් ගන්න අවස්ථාව අතීතේ වෙන්නත් පුළුවන්, වර්තමානයේ වෙන්නත් පුළුවන්, අනාගතේ වෙන්නත් පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අනාගතයේ කිසියම් මොහොතක් වෙනකොට කිසියම් ක්‍රියාවක් කිසියම් කාලයක් තිස්සේ ඩියුරේෂන් එකක් තිස්සේ කාල පරිච්ඡේදයක් තිස්සේ කරමින් ඉඳලා තියෙවි. මෙතනින් එහාටත් ඒ ක්‍රියාව කරන්න පුළුවන්. හරි. දැන් පැහැදිලි වෙන්නේ නේද? සූත්‍රේ මුලින්ම පත්‍ර ලියනවා. will have එක been දාලා मेन वर्ब देखा आईएनजी डाला ऑब्जेक्ट के लिए ऐसा बेसिक है कि मेरे यहाँ में हमें यहाँ स्टार्ट ही है ना कर्ली वर्ड से मिला ना स्टार्ट ही है करामिन इधर ला विल हैव किया है ये हर ये उदाहरण लिखा मगे ताता माय फादर
will have been වැඩ කරමින් working ලංකා බැංකුවේ at BOC මගේ තාත්තා ලංකා බැංකුවේ වැඩ කරමින් ඉඳලා තියෙයි 2030 වෙන විට by 2030 කොච්චර කාලයක් තිස්සේද කාලයක් තිස්සේ කියන අපි ඉස්සර දානවා අපි කියමු අවුරුදු 20ක් තිස්සේ කියලා 30 වෙනා 4 perfect continuous නම් බොහෝ විට අර 30 කියලා එනවා 4 එහෙනම් since කියලා එනවා 4 20 years by 2030 that year eddi 2030 වෙන විට මගේ තාත්තා අවුරුදු 20ක් තිස්සේ ලංකා බැංකුවේ වැඩ කරමින් ඉඳලා තියේවි හරි 2030 වෙන විට මගේ තාත්තා අවුරුදු 20ක් තිස්සේ ලංකා බැංකුවේ වැඩ කරමින් ඉඳලා තියේවි ඒ කියන්නේ 2030 වෙද්දි වැඩ කර කර ඉඳීවි කොච්චර කාලයක් තිස්සේද අවුරුදු 20ක් තිස්සේ 2030න් පස්සේ වැඩ කරන්න අවශ්‍ය නම් පුළුවන් හරි එතෙන්ද ක්‍රියාව අවසන් නැහැ continuous කර කර ඉඳීවි उदाहरण විරාට් කෝලි will have been playing cricket. කෝලි සෙල්ලම් කරමින් cricket සෙල්ලම් කරමින් ඉඳලා තියෙවි. සබ්ජෙක්ට් එකක් තියෙනවා will have been playing තමයි verb එක. ඔබ්ජෙක්ට් එක cricket. ඒක verb එකක් නේ will have been playing. Indian team එකට for the Indian cricket team. හරි Indian cricket team එකේ මෙතන title එකක් නිසා ඔක්කොම capital දානවා. For कोचर कार्य किसे for 20 years और दूसरा किसे कार्य वैसे जो by 23 दस दिन वैसे हाँ इन आपके तमाम future perfect continuous किया ने प्रश्न या खादन वाला मैं will ले किस तरह डालना negative कराना वाला will ले के पास से will not have been के ला डालने पड़े ना won't have been question from negative खादन वाला Won't my father have been කියලා අහන්න පුළුවන්. එතන father එකත් have දානවා හේතුව will තියෙන නිසා. නැත්නම් father එක දාන්නේ has නේ. Will තියෙන නිසා have දාන්න පුළුවන්. හරි එහෙනම් ඔය answer 12 revision එකක් කළේ. මතකයි නේද ඔය ටික? හරි මොනවද ප්‍රශ්නේ කරන්න අහන්න? Do you have any questions? අපි තත්කල එක ක්‍රියාපදයක් තරම් බලමු කන්වර්ට් කරන්න. ටෙන්සස් 12ට. හරි. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා නම්බර් 1 ඇට දෙලියන්න ඕන රයිට්. හරි රයිට්ස් හරි. සිම්පල් ප්‍රෙසන්ට්. රයිට් හෝ රයිට්ස්. සිම්පල් පාස්ට්. සිම්පල් ෆියුචර්. හරි. ඉනඩිය දෙන්නට අගල් කරා. සිම්පල් පාස්ට් නම් රෝඩ්. අගල් කරගෙන යන්න. ऐसे जरा कन्वर्ट कर बिना डिया पड़ी तब प्रगाने पड़वाने सर मुकद्द करना होना टेंसेस दोहरा कन्वर्ट करने थी मैं तो मार दे हाँ सर हाँ ना हर सुबह दिन क्या बोला हर दिन क्या इसलिए क्या दिन
right එක සර් මොකද්ද වාක්‍ය නෑ නෑ verb එක විතරයි ආ වාක්‍යයක් මොනද හා හරි වාක්‍යයක් මම කියන එහෙනම් වඩා හොඳයි හරි අහු රචනාවක් ලියයි සර් සුබෝදට මුලින් දීලා ඉන්න ඇයි පොඩ්ඩක් දීලා ඉන්න හරි සුබෝද කියන්නේ අහු රචනාවක් ලියයි tenses 12ට convert කරා හරි ඔය වාක්‍ය වලින් ගන්න වඩා හොඳයි अहो रचना आप लिया है सुबह दे he writes a letter he wrote a letter letter ने मैं रचना ऐसे ऐसे आ ऐसे अरे अरे क्यों क्या he writes a ऐसे n ऐसे vowel sound n ऐसे he wrote n ऐसे he will write n ऐसे he is दुवालिया हरि he is writing an essay he was writing an essay he will be writing an essay he had written by essay present perfect he has written by essay an essay an essay again who will you know he has written by essay he very good he had written an essay he will have written an essay විනාඩි 10ක් 30 for 10 minutes very good හරි නේද past perfect continuous ඊළඟ he had been writing an essay for 10 minutes ඔයක රිටන් කියලා කියන්නේ නැත රයිටින් හරි හරි රිටන් සරි සරි ෆයිනල් සරි සරි නෑ රයිටින් නේ සර් ඔව් හරි 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 මට හරි හරි රයිටින් තමයි නෑ රිටන් වගේ මාරු වෙලා ගහන්නේ හරි ෆයිටින් ආ සරි හරි ඔය හරි කිය he will have been writing an essay for 10 minutes very good excellent okay හරි දිනක and what brilliant කියලා වචනයක් අහන්න පුළුවන් විදිහට කියන්න හරි සර් හරි අය ගීතයක් ගායනා කරනවා අය ගීතයක් ගායනා කරනවා he sings a song අය අය she sings a song on everyday හැමදාම හරි අය ඊයේ ගීතයක් ගායනා කළා she sang a song yesterday hari sir eka me dannama athyawashyamada yes ne tawat wedi diru wenawa hari hari sir she irwasse future she will sing a song tomorrow very good ay heta geethaya gayana karavi present continuous she is singing a song now then very good it was say she was sang a song yesterday she was singing a song yesterday she will singing a song next month will sing sorry ayyo verdi sir ek oh will ekata passe ing danna puluwanda will be singing no hari de pota ekama daapuma pota balanna wada amatha kela hari damma apo double check karanna kavada hari mata mataka kiyala dunna will kiyanne modal verb ekak modal verb ekata passe danna ona present tense ekata verb ekak vitarai thi ing danna baha ara tense ekin amatha kana ara werradi neetiya werradi ekak pawachi karanna thi hari eka mata kiyanna hari will be singing hari she will be singing a song hari then present perfect ඊට පස්සේ සර් මේ present perfect නේ she hey past participle මතක නැද්ද පොඩ්ඩයි ඉන්න සර් නෑ නෑ සුට්ටයි ඉන්න සර් හරි හරි
she has sung a song. Yeah. That's it. ඒ ගීතය ගායනා කරලා තියෙනවා. She it was says may present perfect. Past perfect. Then a past perfect. She had sung a song. Yeah. No, sorry, sir. Paradina. Paradina. Sung a song. Agita Gayana Kala Tibuna. Gayana Kala Tibi. Hari, sir. Perfect na sama tama. It was say future. Oh, future perfect. She will have sung a song. ඔව් හරි. ඒ විදිහට ගායනා කරලා තියේවි. හරි. ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස්. ඊට පස්සේ විනාඩි 20ක් 30ක් ගීතයක් ගායනා කරමින් ඉඳලා තියේවි. දිග සින්දුවක්. විනාඩි 5ක් 30ක් මොකද? හරි. විනාඩි 5ක් 30ක්. She has sung a song for 20 minutes to වැඩි සූත්‍රය වැඩි වැඩි present perfect sorry she has been sung a song sing අනේ වැරදි නැසෙ ආද ඇයි අඩමදි ප්‍රැක්ටිස් මදි හරි අර හැමදාම උදේ අර උදේට කනවා වගේ ඔකට ප්‍රැක්ටිස් කරන්න she has been මොකද මේක කලේ මේ කලාව විතරයි singing ගායනා කරමින් ඉඳලා she has been singing continuous නම් අනිවාර්යයෙන් ing එනවා she has been singing a song duration එක for 5 minutes past perfect continuous she had been singing a song විනාඩි 5ක් තිස්සේ හරි in 5 minutes e minadi 5k in minadi 5k 30 for 5 minutes for 5 minutes she will have been singing a song say the duration ekak thiyenada for 5 minutes minadi 5k 30 ona kiyala bolan bye ekadath for 5 minutes puluwanda sir for 5 minutes minadi 5k 30 ay sinduwak kiyek indala thiyevi by 7 pm 7 weddi ay sinduwak kiyek indala thiyevi eken 7 weddi ada hawasa 7 weddi ay sinduwak kiyek indili api kiyana kochchera welawak thissa minadi 5k 30 ena 6:55 sinduwa kiyana patan gannawa 7 weddi sinduwa kiyek innawa etara ehaata kiyanna puluwa kiyane clear ne පැහැදිලි නේද? හරි හරි සර්. clear. ඒක බලන්න sing කියන එකේ present ගත්තොත් sing hari sings hari. ඒක වචන නම් sings, බහුවචන නම් sing. ගායනා කළා නම් past tense sang. simple present sing sings, simple past නම් sang. ගායනා කරනවා, ගායනා කළා. ගායනා කරාවි නම් will sing. හරි. ගායනා කරමින් සිටිනවා. am is i එක verb එකේ ing දානවා. singing. තුනෙන් එකක් ගායනා කරමින් සිටියා නම් was were එක singing ing බාන කන්ටිනියස් singing 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 ගායනා කරමින් සිටීවි will be singing හරි will be singing ගායනා කරමින් සිටිනවා ගායනා කරමින් සිටියා ගායනා කරමින් සිටීවි කොච්චර ලේසි මොකද යා මේ කරන්න ගායනා කරලා තියෙනවා has have එක සම් ඒ කියන්නේ ගායනා කරලා තියෙනවා ගායනා කරලා තිබුණා had එක සම් ගායනා කරලා තිබුණා past perfect future perfect ගායනා කරලා තියෙවි will have සම් ගායනා කරමින් ඉඳලා තියෙනවා has been singing has been singing ගායනා කරමින් ඉඳලා තිබුණා මේ ඉඳලා තියෙනවා තාමත් ගායනා කරනවා ගායනා කරමින් ඉඳලා තිබුණා නම් had been singing ගායනා කරමින් ඉඳලා තියෙන්නේ
will have been singing. හරි. ඊට පස්සේ මම passive voice එකක් කොළඳ කියලා පඩම් බලන්න. හරි. හරි. එහෙනම් මම ලබන සිද්දාලට ආපහු sorry ලබන සඳට ආපහු past tense කරනවා. මේ වගේ මොන හරි විශේෂ පාඩමක් කරන්න අවශ්‍ය නම් request එකක් තියනවා නම් කියන්න. හරි. I want what's up man? උදැරණයි සර් I want Hi, Ivan. Thank you, sir. Welcome. Thank you, sir. Bye. Welcome. Bye.